ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන මාතෘකාවක් තමයි ව්‍යවස්ථා සංශෝධනය ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා අද ශ්‍රී ලංකාව මුහුණ පාලා තියෙන ආර්ථික අර්බුදයට දේශපාලනික අස්ථාවරභාවයට පිළිතුරක් ව්‍යවස්ථා සංශෝධනයකින් ලබා ගන්න පුළුවන් කියලා අද අපි එකතු වෙලා ඉන්නේ මෙන්න මේ විෂය ගැන පොඩි සාකච්ඡාවක් කරන්නයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යනි ආචාර්ය දිනේෂ් අසමලරත්න වගේම නීතිඥ සුරෙන් ෆර්නැන්ඩෝ. අද අපේ සාකච්ඡාවේ පරමාර්ථය වෙන්නේ ප්‍රශ්න කිහිපයකට උත්තර එහෙමත් නැත්නම් මේ ප්‍රශ්න වටා කිසියම් කථිකාවතක් ගොඩනගන්නයි. ඇත්තටම මොකද්ද මේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ? අද ශ්‍රී ලංකාව මුහුණ පාලා තියෙන අර්බුද සියල්ලටම මේ සංශෝධනයෙන් පිළිතුරක් අපිට හොයාගන්න පුළුවන්. අපි අරගල කරන මේ සිස්ටම් චේන්ජ් එකට උත්තරයක් අපේ ව්‍යවස්ථා සංශෝධනයකින් ලබා ගන්න පුළුවන්ද? වැඩි කාලේ නාස්ති කරන්න නැතුව මම කෙලිම මගේ පළවෙනි ප්‍රශ්නය සුරෙන් ඔබට යොමු කරන්නම්. සමග ජන බලවේගයේ විසින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත ජනගත කරලා තියෙනවා. ඒක කියවපු එක්කෙනෙකුට වටහා ගන්න පුළුවන් ගොඩක් දේවල් ගැන කතා කරනවා. ඇත්තටම මේ සමගි ජන බලවේගෙන් ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධනය මොකද්ද? ඒක ගැන පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්. ඒ වගේම ඇයි අපිට 21 වන ව්‍යවස්ථා සංශෝධනයකට එන්න සිද්ධ වුනේ? ඒකේ පසුබිම ගැනත් පොඩ්ඩක් අපිට පැහැදිලි කිරීමක් කරොත් මං හිතනවා ගොඩක් වටිනවා කියලා. ඔව්. මුලින්ම සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් මේ වැදගත් කාරණය ගැන සාකච්ඡා කිරීමට මාව ආරාධනා කිරීම ගැන මම සෙන්ටිනරි මූව්මන්ට් එකට මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ බබා මම හිතන්නේ එතන ඔබගේ ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා මම ඉස්සෙල්ලා මේකේ පසුබිම ගැන සාකච්ඡා කරුවොත් මම හිතන්නේ ඉතාමත්ම කෙටියෙන් අපි ඉස්සෙල්ලා බලන්න ඕන මේ සාමාන්‍යයෙන් අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ මූලික නීතිය. ඒ වගේම ඒක සමාජ ගිවිසුමක් කියලා නිර්වචනය කරොත් මම හිතන්නේ නිවැරදි. එතකොට මේ සමාජ ගිවිසුම තුළ වෙනත් කාරණා මැදේ ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා මේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැත්නම් අපි සවරෙනිටි කියලා බොහොම කතා කරන්න කැමති දෙයක් සවරෙනිටි ගැන. ඒක හැම අවස්ථාවෙම ජනතාවට ඍජුව පාවිච්චි කරන්න බැරි නිසා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් තුල මේ පරමාධිපත්‍ය බලයේ යම් කොටස් ඒ කියන්නේ විධායක බලය නැත්නම් එක්සිකියුටිව් පවර් ව්‍යවස්ථාදායක බලය ලෙජිස්ලේටිව් පවර් සහ අධිකරණ බලය නැත්නම් ජුඩිෂල් පවර් කියන බලයන් ඒ කියන්නේ ජනතාවගේ බලය යම් ගිවිසුමක් නැත්නම් බාරයකට යටත්ව රාජ්‍ය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණය සහ ඒ වගේම ඒ බලය ක්‍රියාත්මක කිරීමේදී ඒ බලය අවභාවිතය අවම කිරීමට යම් කොන්දේසි යොදනවා ව්‍යවස්ථාවේ. ව්‍යවස්ථාවේ අනිත් කාරණා තියෙන මම හිතන්නේ මේක ප්‍රධාන කාරණයක් කියලා කිව්වොත් සාධාරණයි. මට මතකයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ඉගෙන ගන්නකොට අපේ කථිකාචාර්යවරයාගේ මේ ඉතාම කැමති ෆ්‍රේස් එකක් තමයි මේ කොන්ස්ටිටියුෂනලිසම් නැත්නම් ව්‍යවස්ථා වාදය මේ සස්පිෂන් ඔෆ් පවර් නැත්නම් බලය කෙරෙහි හැමතිස්සම සැකයක් තියාගෙන තමයි මේක බලන්න ඕන කියන එක සාකච්ඡා කරා. දැන් අපි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ කියන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බැලුවොත් අපි සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් අපි ලේබල් එකක් ගහලා තියෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය කියලා. එක්සෙකටිව් ප්‍රෙසිඩෙන්ෂල් සිස්ටම් කියලා. ඒ කියන්නේ එක්සෙකටිව් ප්‍රෙසිඩන්ස් විධායක ජනාධිපති කියලා ලේබල් එකක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. මේක අපි ගහපු ලේබල් එකක්. ඇත්තටම මම මුලින්ම කියන්න ඕන මේකට මේ සාකච්ඡාව ආරම්භ කරනවත් එක්කම අපේ ඇත්තටම තියෙන්නේ ජනාධිපති ක්‍රමයක් නෙවෙයි. අපි එක්සෙකටිව් ප්‍රෙසිඩෙන්ෂල් සිස්ටම් කියලා කිව්වට දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම වේද කීපයක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු ක්‍රමය. එතකොට පාර්ලිමේන්තු ක්‍රමයකින් ජනතාව පාර්ලිමේන්තුවක් පත් කරනවා.
එතකොට අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් නැත්නම් අමාත්‍ය මණ්ඩලය තෝරන්නේ පාර්ලිමේන්තුව තුලින්ම. එතකොට විධායකයයි ව්‍යවස්ථාදායකයයි එතන ඍජු සම්බන්ධයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානියේ එහෙම ක්‍රමවේදයක් තියෙනවා. නැත්නම් ජනාධිපති ක්‍රමය පියෝ ප්‍රෙසිඩෙන්ෂල් සිස්ටම් එක තියෙනවා. එතන වෙන්නේ ජනතාව පාර්ලිමේන්තුවක් නැත්නම් ව්‍යවස්ථාදායකයක් වෙනමපත් කරනවා. ජනාධිපතිවරයෙක් වෙනමපත් කරනවා. එතකොට විධායකය සමන්විත වෙන්නේ ජනාධිපතිවරයා විධායකය කැබිනට් මණ්ඩලය ඔය කොමන ලේබල් එක ගැහුවත් ඒ විධායක පත් කරන්නේ ජනාධිපති යටතේ. එතකොට ඒක ව්‍යවස්ථාදායකයන් ගත් පුද්ගලයන් නෙවෙයි. ඒක තමයි ඇත්තටම ජනාධිපති ක්‍රමයක් කියලා කියන්නේ. එතකොට අපේ තියෙන අර්ධ ජනාධිපති ක්‍රමයක් නැත්නම් මිශ්‍ර ක්‍රමයක් සෙමි ප්‍රෙසිඩෙන්ෂල් සිස්ටම් කියලා අපි කියනවා. මේ මොඩල් දෙකේම කොටස් එක්කාසු වෙලා තියෙනවා. ඉතින් එක පැත්තකින් ජනාධිපතිවරයා ඍජුව ඡන්දයෙන් පත් වෙනවා, පාර්ලිමේන්තුවක් ඍජුව ඡන්දයෙන් පත් වෙනවා, ජනාධිපතිට යම් විධායක බලතල තියෙනවා, ඒ වගේම අමාත්‍ය මණ්ඩලය තෝරන්නේ හැබැයි ඔය ව්‍යවස්ථාදායකය තුලින්. එතකොට අපේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ විධායක ජනාධිපති ලේබල් එක ගැහුවට ඇත්තටම මේක මිශ්‍ර නැත්නම් අර්ධ ජනාධිපති ක්‍රමයක් තමයි අපිට තියෙන්නේ. දැන් මේ අර්ධ ජනාධිපති ක්‍රමය තුල ඇත්තටම ජනාධිපතිවරයාට විශාල බලතල සංඛ්‍යාවක් 1978 ව්‍යවස්ථාව තුලින් පවරලා තිබුණා. දැන් මම අර මුලින් සඳහන් කරානේ මේ බලය කෙරෙහි සැකයක් තියෙන්න ඕන කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේදී කියනවා මේ separation of powers නැත්නම් බලය වෙන් කිරීමක් තියෙන්න ඕන, checks and balances නැත්නම් සංවරණ හා තුලන තියෙන්න ඕන. එක ආයතනයකට ගොඩක් බලතල වැඩිපුර තිබුණොත් ඒ බලය අවභාවිතා කිරීමට හෝ අකාර්යක්ෂම භාවිතයට තියෙන අවධානම වැඩි. ඉතින් ඒක බලය බෙදීමක් වෙන්න ඕන ওই ආයතන තුල අතර. ඒ වගේම එක් එක් ආයතනය අනික් ආයතනය ගැන සුපරීක්ෂණයක් නැත්නම් චෙක් එකක් කරන්න ඕන. එහෙම වුණොත් තමයි මේ ආයතන තුනම තුලණය වෙලා ඒ වගේම ජනතාවගේ පරමාධිපත්‍ය බලය අවභාවිතා කිරීමට හෝ අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට තියෙන අවධානම අඩු වෙන්නේ. හැබැයි අපේ ව්‍යවස්ථාවේ මොනවාද තිබුණේ? අපේ තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කළු අකුරෙන් ලියවිලා තිබුණාට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තමන්ගේ බලය හෙබවීම සම්බන්ධයෙන් වග වෙන්න ඕන, වග කියන්න ඕන කියලා ප්‍රායෝගිකව ඒක සිදු වුණේ නැහැ කියලා මං හිතන්නේ සමාජයේ දැන් පුළුල් පිළිගැනීමක් තියෙනවා. ඇයි එහෙම වුණේ නැත්තේ? දැන් මෙහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබුණාට පාර්ලිමේන්තුවට මේ වගකීම වගවීම තහවුරු කරන්න බැරි වුණේ ඇයි? දැන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරොත් නැත්නම් යම් කිසි නිශ්චිත වරද්දවල් කෙරුවොත් දෝෂාභියෝගයක් නැත්නම් ඉම්පීච්මන්ට් එකක් ගේන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තටම අමාරු කාර්යයක්. මුල් අවස්ථාවේදී මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 3-2 ඒක අත්සන් කරලා කථානායකට බාර දුන්නොත් ඔහු බැඳිලා ඉන්නවා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩක් ඒක අත්සන් කරලා බාර දුන්නොත් කථානායක සෑහීමට පත් වුණොත් මෙතන කාරණයක් තියෙනවා විමර්ශන කළ යුතුයි කියලා, එතකොට විතරයි ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරලා ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගයක් පවත්වලා ජනාධිපතිවරයා ඒ සඳහන් කරපු දේවල් ගැන වැරදි කරු නැත්නම් වග කියන්න ඕන කියලා තීරණය කරොත් විතරයි නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතකොට මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3-2 ඒ යෝජනා සම්මතයට අතිස්සුවොත් විතරයි දෝෂාභියෝගය සම්මත වෙන්නේ. එතකොට සමාජලාට ඇත්තටම ජනාධිපතිවරයෙක් දුරෙන් නිරපීම හැර ඊට වඩා අඩු මට්ටමක වගවීම තහවුරු කිරීමේ ක්‍රමවේදයන් තියෙන්න ඕනේ. හැබැයි ඇයි ඒක තහවුරු කරන්න බැරි වුණේ අපේ ව්‍යවස්ථාවේදී? ජනාධිපතිවරයා 78 මුල් ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලය තෝරන්නේ ඔහුගේ කැමැත්ත අනුව. අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව ඉස්සෙල්ලා තේරුවේ 19 සහ 20 මේ සංශෝධනයන්ට පෙර ඔහුගේ කැමැත්ත ඔහුගේ හොයාගේ කැමැත්තට අනුව. එතකොට මේ අමාත්‍ය මණ්ඩලයේ ධූරයක් නැත්නම් අමාත්‍ය මණ්ඩලය නොවන අමාත්‍ය ධූරයක් කියන කැරට් එක පෙන්නුවාම ඒ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වගකීම නිසියාකාරයෙන් ඉටු කරයිද කියන සැකයක් මතුවෙනවා අපේ
දේශපාලන ඉතිහාසය බැලුවම එහෙම කරලා තියෙනවද නැද්ද කියලා අපිට සාක්ෂි තියෙනවා එහෙම සිදු වෙලා නැහැ කියන එක. ඒතකොට මට ධූරය දෙන්නත් පුළුවන් මට විරුද්ධව කතා කරන්න ආවොත් ධූරයෙන් පහ කරන්නත් මට බලය තියෙනවා නම් මා ගැන සුපරීක්ෂණයක් කරයිද කියන නිකන් ප්‍රායෝගික ප්‍රශ්නය මතුවෙනවා. ඒක එක පැත්තකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැත්තේ ওই ප්‍රතිපාදනය තියෙන නිසා හා අපේ මං හිතන්නේ මේ දේශපාලන සදාචාරයේ ප්‍රශ්නයකුත් කියලා කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඒ වගේම ජනාධිපතිවරයාට ඉතාම විශාල බලයක් තිබ්බා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. එතකොට මට හිතෙනවා නම් මට විරුද්ධව මෙහෙම යෝජනාවක් ගේන්න යනවා කියලා ඒක කරන්න කලින් විසිරුවා හරීමේ බලයකුත් තියෙනවා. ඉන් ඔබට කියොත් විධායකයේ අනිත් ආයතන දැන් ස්වාධීන කොමිසම් කියලා අපි කියනවා ස්වාධීන කියලා වචනේ තිබුණාට එක පුද්ගලෙක් එක දේශපාලන පක්ෂයකට ආයත් පුද්ගලෙක් මේ පත්කිරීම් සියල්ල කරනවා නම් ප්‍රායෝගිකව ඒක මං හිතන්නේ මේ ආයතනවල ස්වාධීනත්වයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම කියන්නේ මේ සියලුම දෙනා දේශපාලන අතකොළුව කියලා නැහැ. සමහරෙකුට මෙහෙම පත්වීමක් ලැබලා ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඔය ක්‍රමවේදයේ ප්‍රශ්නයක්. මොකද ක්‍රමවේදය තියෙන්න ඕන එහෙම දේශපාලනීකරණයක් වීම නැත්නම් දේශපාලන පත්කිරීම් වෙන්න තියෙන අවකාශය අඩු කරන්න. හැබැයි එක පුද්ගලයෙකුට මේ බලය දුන්නාම දේශපාලනීකරණය වීමේ ඉඩ ප්‍රස්තාව බොහොම වැඩි. ඒ වගේම ස්වාධීන කොමිසම් සභාව විතරක් නෙවෙයි ඉහළ අධිකරණවල විනිසුරුවරුන් නීතිපතිතුමා පොලිස්පතිතුමා විගණනකාධිපතිවරයා වගේ පත්කිරීම් කීපයක්ම මුල් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ස්ව අභිමතය පරිදි තමයි සිදු කරේ. ඒතර මම හිතන්නේ එතන ඔය තුලන හා සංවරණ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මේ වගවීම හා වගකීම තියෙන්න ඕන කියලා ව්‍යවස්ථාව තිබුණාට ප්‍රායෝගිකව ඒක කරන්න හැකියාවක් තිබුණේ නැහැ. එතකොට මේක යම් දුරකට තුලිතභාවයක් ගේන්න 17 ව්‍යවස්ථා සංශෝධනයෙන් මම සඳහන් කරපු ස්වාධීන කොමිෂන් සභා ඉහළ අධිකරණ විනිශ්චයකාරවරුන් ඉහළ රාජ්‍ය සේවයේ පුද්ගලයන් පත්කිරීමේදී මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුව කටයුතු කරන්න ඕන කියලා 17 ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාවා. ඒක ආපහු 18න් අයින් කරා. 19න් ඒක නැවත ගෙනාවා. ඒත් එක්කම 19න් මම ඉස්සරහට සඳහන් කරන්න ඕන යම් සඳහන් කරන යම් ප්‍රතිපාදන එක්ක 19න් ගෙනාවා. 20න් ඔය ඔක්කොම ටික ආපහු අයින් කරා. එතකොට මේ නිකන් මේ පාර්ලිමේන්තුවේ මේ පිම්පොන් ක්‍රීඩාව වගේ එකක් තමයි දැනට උතන වෙලා තියෙන්නේ. විපක්ෂයේ ඉන්නකොට මේ වගේ ප්‍රගතිශීලී 17 සහ 19 වගේ සංශෝධන වලට අත උස්සනවා. ආණ්ඩු බලය ගත්තාම ඒවා හොසි කරනවා. එහෙම නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. ඇත්තටම රටට ඔබින එකක් මම විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුවට ඔය සංවරණ හතුලන දාන එක හොඳ වෙන්නයි මම විපක්ෂ ආණ්ඩු බලය මම ගත්තාම මේක නරක වෙන්නයි මම හිතන්නේ මේ හැකියාවක් නැහැනේ. එතකොට මේ වාතාවරණය තුළ තමයි අද මේ පබා කියපු මේ ප්‍රශ්නය මතුවලා තියෙන්නේ. දැන් අපි දන්නවා රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දේශපාලන ප්‍රශ්නයක් අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ අපි මේ සාකච්ඡා කරන 21 වන සංශෝධනය රටේ තියෙන සෑම සියලු ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි. එහෙම පදනමක් මත ඉඳගෙන මං හිතන්නේ ආර්ථික ප්‍රශ්නයටත් මේක පූර්ණ විසඳුමක් වෙන්නේ නැහැ. හැබැයි අපේ තියෙන දේශපාලන ප්‍රශ්නයට ආර්ථික ප්‍රශ්නයට යම් දුරකට බලපාන නැත්නම් විශාල දුරකට බලපාන මේ දේශපාලන ආණ්ඩු ක්‍රමය ගැන තියෙන ප්‍රශ්නයට බොහෝ දුරට විසඳුමක් කියලා මගේ මතය වෙනවා. මොකද මේ ආර්ථික ප්‍රශ්නය නිර්මාණය වෙනකොට ජනාධිපතිවරයා සහ හෝ ආණ්ඩුව තමන්ගේ බලය අවභාවිතා කිරීම හෝ අවම වශයෙන් මම හිතන්නේ බොහොම චැරිටබල් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දුන්නත් අකාර්යක්ෂම භාවිතය
කිරීම මේකට මූලික ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියන එක තමයි මගේ මතය. එතකොට එහෙම ඊටාම ගැඹුරු ප්‍රතිවිපාක තියෙන තීන්දුව తీරන ගැනීමේදී ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කිසිම වගකීමක් හෝ වගවීමකින් තොරව ඒ තීන්දුව తీරන ගැනීම මම හිතන්නේ මේ දේ ආර්ථික ප්‍රශ්නයට දැඩි බලපෑමක්. මේ ආර්ථික ප්‍රශ්නයෙන් විශාල කොටසකට බලපාලා තියෙන්නේ ඒ ඒ කාරණේ කියන එක තමයි මගේ මතය. දැන් අපි දන්නවා ජනාධිපතිවරයා පත් වෙනකොට විශාල ජනවර්මක් ලබාගෙන ඔහුට ඔහුගේ ප්‍රතිපත්ති ඉටු කිරීමට ඔහු කිව්වා මේ ඔහුට පාර්ලිමේන්තුවේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියලා 3-2ක් දෙන්න කියලා ඉල්ලුවා. 3-2කට ආසන සංඛ්‍යාව ලැබුණා. ඒකට පස්සේ ඔහුගේ බලය තවත් වැඩි කරන්න ඕනේ 20 වෙනි සංශෝධනයක් ගේනවා කියලා 19 අහුරනවා කියලා ඒකට 3-2කින් සම්මත කරන්න ඉල්ලුවා. එතකොට ඒකට ආනයනය කරපු මන්ත්‍රීවරුන් ඇතුළුව 3-2ක් අතීස්සුවා. හැබැයි මේ ශක්තිමත් කියලා කියන ජනාධිපතිවරයා තියෙන ප්‍රශ්න විසඳීම වෙනුවට මම හිතන්නේ මේ පාලන කාලය තුලදී මේ ප්‍රශ්න උග්‍ර වීමක් තමයි සිදු වුනේ. එතකොට ඇත්තටම අපි මේ හැමදාම මේ ශක්තිමත් ජනාධිපතිවරයෙක් කියලා කිව්වට අපි ශක්තිමත් කියලා අදහස් කරන්නේ වගකීම් වගවීම් විරහිත ජනාධිපතිවරයෙක් නම් ඒක ඇත්තටම ශක්තිමත් ජනාධිපති ක්‍රමයක් නෙවෙයි. මොකද ශක්තිමත් ජනාධිපතිවරයෙක් කියන්නේ ඇත්තටම ජනතාවගේ පරමාධිපත්‍ය බලය යහපත් ලෙස ජනතාවට සුබවාදී ලෙස භාවිතා කිරීම මිස තමන්ට උවමනා ලෙස භාවිතා කිරීමට ඉඩ ප්‍රස්තාවක් ලබා ගැනීම නෙවෙයි. එතකොට මේ වාතාවරණය තුළ මේ පසුබිම තුළ තමයි සමග ජන බල වේගයේ 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙතුම්පත එන්නේ. එතකොට මම මේ සඳහන් කරපු අඩුපාඩු වලට ඒකෙන් මම හිතන්නේ බොහොමයකට උත්තර ලැබෙනවා. පළවෙනි එක තමයි විධායක ජනාධිපති ක්‍රමය කියලා අපි අර ලේබල් ගහපු ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවෙන් පත් කරන ජනාධිපතිවරයෙක් තමයි මේකෙන් සකස් වෙන්නේ. ඔහු තමයි රාජ්‍ය ප්‍රධානියා වන්නේ. එතකොට අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් නැත්නම් අමාත්‍ය මණ්ඩලයක් තමයි විධායක විධායක බලය පාවිච්චි කරන්නේ. එතකොට ජනාධිපතිවරයා පත් කරන්න ඕන අග්‍රාමාත්‍ය ලෙස පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ඇති පුද්ගලයා තමයි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්න ඕන. එතකොට එහෙම පත් කරනකොට අපි දන්නවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර අපේ රටේ දේශපාලන පොලිටිකල් මැචියුරිටි නැත්නම් අර අපේ ප්‍රජාතන්ත්‍රවාදී මැචියුරිටි එකේ තියෙන ප්‍රශ්නයක් නිසා මේකේ සඳහන් කරලාම තියෙනවා. ඒ එහෙම කරලත් මදි ඒ පත් වෙච්ච අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඉදිරිපත් කරලා මට විශ්වාසය තියෙනවා කියලා පාර්ලිමේන්තුව ඡන්දයකින් පෙන්වන්න ඕන. එතකොට කාටවත් නිකන් මට අහවලාව හිතනවා කියලා පත් කරාට හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ එක පෙන්වන්න ඕන මට විශ්වාසය තියෙනවා කියලා. ඒ විශ්වාසය නැත්තම් පාර්ලිමේන්තුවට විශ්වාසය තියෙන කවුද කියලා පාර්ලිමේන්තුවට තීරණය කරන්න පුළුවන්. දැන් එහෙම කියලා මේ විධායක ජනාධිපති වයින් කරලා ඒ වගේම ඒ ටයිප් එකේ විධායක අග්‍රාමාත්‍යවරයෙක් ගේන එක නෙවෙයි මේකෙන් කරන්නේ. මොකද අර අපි අර විධායක ජනාධිපති කියලා කියන්නේ අර වගකීම් විරහිත වගවීම් විරහිත අග්‍රාමාත්‍යවරයෙක් ගේන එක නෙවෙයි මෙතන වෙන්නේ. මොකද අග්‍රාමාත්‍යවරයා දෛනිකව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනු පුද්ගලයෙක් වෙන්න ඕන. නැත්නම් පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් අග්‍රාමාත්‍ය ප්‍රමුඛ ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙනාවම කැබිනට් නැත්නම් අමාත්‍ය මණ්ඩලය විසුරා හැරෙනවා. එතකොට අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු ක්‍රමවේදෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙන වෙනත් පුද්ගලෙක් අගමැති හැටියට පත් වෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුවට වග කියන්න නැතුව වග වෙන්න නැතුව ජනතාවාදී නොවන මහජනතාවගේ පරමාධිපත්‍ය බලයට අහිතකර තීන්දු ගන්නවා නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් ඒ පුද්ගලයාව ගෙදර යවන්න පුළුවන්.
ඒ වගේම මම හිතනවා අපි ඉහත ඉස්සලා අපිට අත්දැකීම් තියෙනවා සමහරලාට පාර්ලිමේන්තුවට ආණ්ඩුව කරේ නෙවෙයි යම් අමාත්‍යවරුන් ගැන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒතකොට මේ කෙටුම්පතෙන් සඳහන් කරලා තියෙනවා යම් අමාත්‍යවරුන්ට විරුද්ධව විශ්වාසය නැත්තම් පාර්ලිමේන්තුවට ඔවුන්ට විරුද්ධව පුද්ගලික විශ්වාස භංග යෝජනා ගේන්න පුළුවන්. ඉතින් අර මම කියවන්නේ අපි අර constitutional traditions අපි අනුගමනය කරන්නේ නැති නිසා මේකේ සඳහන් කරලා තියෙනවා එහෙම මේ විශ්වාස භංගයක් ගෙනාවොත් ඒ පුද්ගලයා ගෙදර යා යුතුයි කියලා. ඒ කියන්නේ අමාත්‍ය ධූරයෙන් නිරපෙනවා කියන එක සඳහන් කරලම තියෙනවා. මොකද නැත්තම් ඒගොල්ලන් ගෙදර යන එකක් නැහැනේ. ඒක නිසා ඒක සඳහන් කරලම තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තම අතට අරගෙන තිබ්බොත් ඒක අර ඒ ඒ ඒ තුලනහ සංවරණ වලට මම හිතන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද පාර්ලිමේන්තුව පත් වෙන්නේ වෙනම ජනවරමකින්. ඒක නිසා ෆික්ස් ටර්ම් පාර්ලිමේන්තු කියන සංකල්පයට ගිහිල්ලා හැබැයි එතන මේ බාහුතරයක් ගන්න එක කණ්ඩායමකට බැරි වුණොත් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් භාගයක ඡන්දයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න අවකාශය තියෙනවා. ඒ වගේම මම ඉස්සලා සඳහන් කරන්නේ දැන් මේ අමාත්‍යවරුන් විශාල සංඛ්‍යාවක් පත් වෙනවා. එතකොට ඔවුන් මට වුණ විදිහට හැසිරුණ නැත්නම් මං ගෙදර යවන එහෙම අර බල තුලනේ ඉම්බැලන්ස් එකක් එන්න අවකාශයක් තියෙනවා කියලා. එතකොට අග්‍රාමාත්‍යවරයාටත් ඒක ඒ බලය එහෙම පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙන නිසා මේ ජම්බෝ කැබිනට්ස් ආපහු ගේන්න බෑ. මේ මේ ජාතික ආණ්ඩු නැත්තම් ඇත්තට මේක ජාතික ආණ්ඩු නෙවෙයි සභා ආණ්ඩු නැත්තම් කොලිෂන් ගවර්න්මන්ට් එකක් කරනවා කියලා මේ සුළු පක්ෂයකුයි මහා පක්ෂය එක්කව වෙලා දැන් අපි කොලිෂන් ගවර්න්මන්ට් එකක් අපි මන් අමාත්‍ය ධූර ගාන අපිට ඕන විදියට වැඩි කරනවා. එහෙම බෑ. ඉදිරියට ජාතික ආණ්ඩු සංකල්පය අයින් කරලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත අමාත්‍ය සංඛ්‍යාවට ඔබට කොයිම අවස්ථාවකවත් යන්න බැරි විදියට සංශෝධනය යෝජනා කරනවා. මොකද ඇත්තටම රටේ යහපත උදෙසා සභා ගාණ්ඩුවක් පිහිටවන්න ඕන නම් ඒකේ හැම එක්කෙනාටම මේ අමාත්‍ය ධූර දීලා ඉන්න ඕනේ නැහැනේ. අවශ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව දීලා ආණ්ඩුවේ කොටස් කරවන්න වෙන්න පුළුවන්. මේ මේක හෘද සාක්ෂියට අනුව ජනතා සුබ සිද්ධිය අනුව කරන දෙයක් නම් මට මොකක් හරි ගැනීමේ චේතනාවෙන් ඒකට එන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒ වගේම දැනට තියෙනවා මේ සභා ගාණ්ඩුවක් නොමැති අවස්ථාවක් වුණත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 30ක් දක්වා සහ කැබිනට් නොවනහා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවේ මුල් එකතුව 40යි. ඒ කියන්නේ 30යි 40යි 70යි. සාමාන්‍ය අවස්ථාවක් වුණත් 70ක් ඉන්න පුළුවන්. මම හිතන්නේ අපේ වගේ රටකට එච්චර අමාත්‍යවරුන් සංඛ්‍යාවක් අවශ්‍ය නැහැ. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයන් වල අපිට වඩා ඉතාමත්ම විශාල ජනගහනයක් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදයන් වල එච්චර විශාල කැබිනට් මණ්ඩල නැහැ. ඒක නිසා මේ යෝජනාවේ සඳහන් වෙනවා අමාත්‍ය මණ්ඩලයේ මුළු සංඛ්‍යාව 25ක් ඉක්මවන්න බෑ කියලා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ නොවන සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මුළු සංඛ්‍යාව 25ක් ඉක්මවන්න බෑ. ඒ කියන්නේ මුළු සංඛ්‍යාව කොයිම අවස්ථාවක වුණත් 50 ඉක්මවන්න බෑ කියලා. ඒ වගේම මම හිතන්නේ මහජන අප්‍රසාදයට දිගින් දිගටම මේ ඊයේ පෙරේද නැවේ දශක ගාණක් ඉඳලා මේ අප්‍රසාදයට ලක්වෙච්ච කාරණයක් තමයි මේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් මේ ගෙම්බෝ සෙල්ලම නැත්තම් පිල් මාරු කරන සෙල්ලම. අමාත්‍යවරුන් හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීම නිසා නෙවෙයි වෙනත් හේතු මත වැඩි බලයක් තියෙන පක්ෂයකට සහයෝගය දෙනවා කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. ඉතින් දැන් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා පක්ෂ විනයට විරුද්ධව කටයුතු කරොත් පක්ෂයට විනය ක්‍රියාමාර්ග අරන් පක්ෂෙන් නිරපන්න පුළුවන්. එහෙම පක්ෂෙන් නිරපුණොත් පාර්ලිමේන්තු ආසනය හිස් වෙනවා. එහෙම පාර්ලිමේන්තු ආසනය හිස් වුණ වෙනකොට ඒ පුද්ගලයාට ශ්‍රේෂ්ඨාධිකරණයට දින 30ක් ඇතුළත ගිහිලා කියන බලා මගේ නිරපීම වැරදි. ඒ අනුව ඒ නිරපීම බල ශුන්‍ය කරන්න කියලා ඉල්ලන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව ලංකාවේ දිගින් දිගටම වුණේ ඒ විනය ක්‍රියාමාර්ග ගන්න ඉස්සෙල්ලත් දිසාධිකරණයට දුවගෙන ගිහිල්ලා කියනවා අන්න මෙහෙම විනය ක්‍රියාමාර්ග ගන්නවා ඒක ගන්න යනවා ඒක අසත්භාවයෙන් කරන එකක් ඒක නිසා ඕක කරුණාකරලා වාරණය කරන්න. එතකොට ඇත්තටම පක්ෂ විනය ක්‍රියාමාර්ග ගන්න කලින් උත් ඒක වාරණය කරනවා. එතකොට ඒ පුද්ගලයා හරි වේවා වැරදි වේවා ඒ විනය ක්‍රියාමාර්ගයක් නැහැ.
එතකොට ඔහු වැරදි දෙයක් කරලා තිබ්බොත් මේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලයට තමයි පය ගැසීමක් වෙන්නේ. ඒත් ඒ ගැන පක්ෂයට කටයුතු කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මේ මේ යෝජනාවේ සඳහන් වෙනවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයට සම්පූර්ණ අධිකරණ බලය තියෙන නිසා මේ මන්ත්‍රීවරයාටත් අසාධාරණයක් නොවෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඔක තීරණය කරන්න පුළුවන්. හැබැයි වෙන අධිකරණයකින් ගිහිල්ලා ඔය විනය කටයුතු වාරණය කරන්න බෑ. විනය කටයුතු ඉවර වුණාට පස්සේ ඒ නිරපීම හරිද වැරදිද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කරන්න පුළුවන්. එතකොට ඒකේ කාර්යපටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විමසන්න ඕනේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විමසන්න ඕනේ ඇත්තටම මේ නිරපීම හරිද වැරදිද කියන ප්‍රධාන කාර්යය තමයි විමසන්න ඕනේ කියලා තමයි සංශෝධනය යෝජනා කරන්නේ. ඒ වගේම දැන් ඔය හැමදාම මේ වෙන පක්ෂයකට නැත්නම් ආණ්ඩුවකට සහාය පල කරන මන්ත්‍රීවරුන් ඔක්කොම කියන්නේ අපි මේ හෘද සාක්ෂියට අනුව තමයි කටයුතු කරේ, ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා තමයි අපි කටයුතු කරේ කියලා එහෙමනේ කියන්නේ. එතකොට ඒ අභිවෘද්ධිය උදෙසා හෘද සාක්ෂියට අනුව කටයුතු කරා නම් ඒ කියන්නේ අමාත්‍ය ධූර නියෝජ්‍ය අමාත්‍ය ධූර ගැනීමේ චේතනාවෙන් නෙවෙයිනේ ඔක කරන්නේ. ඒක නිසා මේ පක්ෂයෙන් නිරපීම හරි හෝ වැරදි වේවා මේ වෙන පක්ෂයක් පිහිටුවප ආණ්ඩුවට සහාය පාල කරනවා නම් හෘද සාක්ෂියට අනුව කරනවා නම් මේ අනිත් පක්ෂය පිහිටුවප ආණ්ඩුවේ මේ අමාත්‍ය ධූරය ගැනීම තහනම් කරලා තියෙන්නේ. මම හිතන්නේ කිසිම මන්ත්‍රීවරුට ඒක අභියෝගයට ලක් කරන්න බෑ. මොකද මේ සියලු දෙනාම කියන්නේ මේ හෘද සාක්ෂියට අනුව වැඩ කරනවා කියලානේ. එතකොට මම හිතන්නේ ඒකේ කිසිම අසාධාරණයක් එතනත් නැහැ. එතකොට ඒ වගේම මම අර ඉස්සලා සඳහන් කරපු ස්වාධීන කොමිෂන් සභාවල පත්කිරීම් කරන්න නැවත සංයුතිය ටිකක් වෙනස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකක් පිහිටවනවා. එතකොට ඒකේ දේශපාලන නියෝජිතයන් ඉන්නවා ආණ්ඩුවේ විතරක් නෙවෙයි, ඒ වගේම සමාජයේ නියෝජනයකුත් එතන තියෙනවා. එතකොට එක් පුද්ගලෙක් ඔය පත්කිරීම් සියල්ල කරනවා වෙනුවට සහභාගීත්වයෙන් නියෝජනයක් තියෙන තැනකින් එහෙම පත්කිරීම් කරනකොට පත්කිරීම් වල දේශපාලනීකරණය වීම අවම කරන්න පුළුවන් වෙයි කියලා මං බොහෝ දුරට අවම කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. හැබැයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ ක්‍රමවේදයකින් පත්වෙච්ච පුද්ගලයාත් එතන ගිහිල්ලා වෙනස් විදියකට හැසිරුණොත් එතකොට ඉතින් මේ ඔක්කොම නීතියෙන් මේ යාටයිට් සොලියුෂන් එකක් නෙවෙයි. ඒකේ යම් අවකාශයක් තියෙන්න පුළුවන්. නොසුදුසු විදියට හැසිරෙන පුද්ගලයන් ඉන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලන් ගැන වෙනම ක්‍රියාමාර්ග ගන්න සිදුවෙයි. ඒ වගේම ඉහළ අධිකරණ වන විනිශ්චකාරවරුන්, රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම නීතිපතිතුමා, විගණනකාධිපතිවරයා, පොලිස්පතිවරයා යන ආදිය පත් කරනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුව ඒ පත්කිරීම් සිදු කරන්න ඕනේ කියලා මේකේ සඳහන් වෙනවා. ඒ වගේම 19 ගෙනාපු සහ 20 සම්පූර්ණයෙන්ම අහෝසි කරපු විගණන කොමිෂන් සභාවයි ප්‍රසම්පාදන නැත්නම් ප්‍රොකියුමන්ට් කමිෂන් එකයි නැවත මේකෙන් ගේන්න යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන් විගණන කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව කියන කොමිෂන් සභා තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කිරීම සහ ඒවායේ සමාජිකයන් පත්කිරීමේ ක්‍රමවේදය නිර්දේශපාලනය කිරීම නැත්නම් ස්වාධීනත්වයක් ඇතුව පත්කිරීම සිදුවන විදියට සකස් කිරීම ඉතාමත් වැදගත්. මොකද ජනතාව අතර මතයක් තියෙනවා, මම හිතන්නේ මතය හරි, ලංකාවේ විශාල වශයෙන් දූෂණය තියෙනවා, විශේෂයෙන්ම ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන මේ ක්‍රියාපටිපාටිය තුල. ඒ නිසා මෙහෙම ස්වාධීන බලසම්පන්න ආයතන තියෙන්න ඕන. ඒ පත් කරපු ගමනින් හෙට ඒවා නැති වෙලා යනවා නෙවෙයි, ඒකත් දීර්ඝ ගමනක් වෙයි. හැබැයි ඒකේ මුල් පියවර ලෙස ඒවා පත් කර යුතුයි කියන මතය තමයි මම දරන්නේ. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැනි ආයතනත් නිර්දේශපාලනීකරණය වෙන්න ඕනේ. ඒවා පත් කරනකොට ස්වාධීන පුද්ගලයන් පත් වෙන්න ඕනේ. ඒක මම හිතන්නේ රාජ්‍ය සේවය,
පොලිසිය ඒගොල්ලන්ගේ සාමාන්‍ය ක්‍රියාපටි පාටිය නිර්දේශපාලනීකරණය වීම වගේම මැතිවරණ ක්‍රමයටත් ගොඩක් බලපානවා. මොකද දැන් මම ජනාධිපති නම් මම මැතිවරණ කොමිෂන් සභාව පත් කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කරනවා. පොලිස් කොමිෂන් පත් කරනවා. එතකොට මම ලබන පාර මම අපේක්ෂකයා නම් ඒ ඡන්දය පවත්වන්නේ මම පත් කරපු මැතිවරණ කොමිෂන් සභාව. ඒකේ රාජ්‍ය නිලධාරීන් ඉන්නේ මම පත් කරපු පබ්ලික් සර්විස් කොමිෂන් එකේ නිලධාරීන්. ඒකේ පොලිස් කටයුතු කරන්නේ මම පත් කරපු පොලිස් කොමිෂමේ නිලධාරීන් නැත්නම් සමාජිකයන් යටතේ. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මුළු ව්‍යුහයටම මම හිතන්නේ ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඉතින් මේ ආයතන සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හෝ නිර්දේශයන්ට යටත්ව පත් කිරීම සිදු කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කාරණයක්. අන්තිම කාරණය හැටියට මම හිතන්නේ මේකේ අලුත් කියන්නේ 19 නොතිබිච්ච කොමිෂන් සභා නැත්තම් ආයතන දෙකක් පිහිටවන්නත් යෝජනා කරලා තියෙනවා. එකක් තමයි National Security Council නැත්තම් රාජ්‍ය ආරක්ෂක මණ්ඩලය. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම පිහිටවනවා. ඒකේ වැඩිදුර ප්‍රතිපාදන නීතිය මාගින් සම්මත කරන්න අවශ්‍යයි කියලා සඳහන් වෙනවා. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ එක පුද්ගලික අභිමතය මත අවශ්‍ය නම් කැඳවන්නත් අවශ්‍ය නම් නොකැඳවන්නත් අවශ්‍ය නම් යම් පුද්ගලයන්ව ගේන්නත් නොගේන්නත් නෙවෙයි යම් නිශ්චිත කොන්දේසි වලට යටත්ව මේ වැදගත් කාරණය රාජ්‍ය ජාතික ආරක්ෂාව කියන එක ගැන මණ්ඩලයක් ස්ථාපිත කරලා යම් ඒ ගැන අර ඉස්සලා මම කිව්වා අර ට්‍රැඩිෂන්ස් තිබ්බට වැඩක් නැහැ ඒවා ක්‍රියාත්මක වෙන්න. ඉතින් මේ ඔක්කොම පොතේම ලියලා තියෙන්න ඕනේ ඒවා සිදු වෙන්න නම් මේකත් ඉන්න එකක් හැටියට සලකන්න පුළුවන්. අන්තිම එක තමයි රාජ්‍ය සභාව නැත්නම් ස්ටේට් කවුන්සිල් කියන ආයතනය. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා විදේශ අමාත්‍යවරයා නීතිපතිතුමා විපක්ෂ නායකවරයා කතානායක සහ අනෙක් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ දේශපාලන පක්ෂ කිසිවකට අයත් නොවන ශ්‍රී ලංකාවේ බහුත්ව ස්වභාවය සහ විශේෂයෙන්ම විශේෂඥ නිශ්චිත විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයන් නියෝජනය වන විදියට විශේෂඥවරුන් 12 දෙනෙක්ගෙන් සමන්විත සභාවක් පිහිටවනවා. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ගන්න තීරණව අනිවාර්යෙන් අමාත්‍ය මණ්ඩලය තමයි තීරණ ගැනීමේ බලය සහ වගකීම තියෙන ඒගොල්ලන්ට. හැබැයි තීරණ ගැනීමේදී මෙහෙම විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන තීරණ ගැනීම තුලින් ඒ ගන්න තීරණවල වටිනාකම නැත්නම් යෝග්‍යභාවය වැඩි වීම සහ ඒ සභාව තුලින් මහ ජනතාවටත් නියෝජනයන් කිරීමට අවකාශයක් තියෙන විදියට නීතියක් මගින් ප්‍රතිපාදනය යොදන්න තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. එතකොට අර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙවෙයි වැදගත් මාතෘකා එනකොට ඒකට එක දීවරයන්ට බලපානවා නම් දීවරයන්ගේ නියෝජනය කරන සංගම් වලට නැත්නම් රාජ්‍ය සේවය ගැන තීරණයක් නම් ඔවුන්ගේ නියෝජිතයන්ට ගුරුවරුන්ට ගොවි මහතුන්ට ඒ වගේ ඒගොල්ලන්ට ඇවිල්ලා මේ තීරණ ගැනීමේදී මේ අපේ පැත්තත් අහලා තීරණ ගන්න ඕන කියන එක තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ මම හිතන්නේ මේ යෝජනා වලින් බොහෝ දුරට මේ වත්මන් තත්ත්වයට යටතේ කරන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයකින් බලය අවභාවිතා කිරීම අවම කරන්නත් ඒ කාර්යක්ෂමව බලය හොබවන්නත් ඒ බලය හොබවන පුද්ගලයන් ඒක සම්බන්ධයෙන් වගවීම සහ වගකීම තහවුරු කරන්නත් ඒ තුළින් මහජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන එක තමයි මම හිතන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් කරන්නේ. මම හිතන්නේ මේ ටික කාලයක් ගියා එකට සමා වෙන්න එකට මොකද මේක ගොඩක් කරුණු තිබ්බා සාකච්ඡා කරන්න මම එතනින් අවසන් කරන්න. ස්තුතියි. ගොඩක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. ඇත්තටම මම හිතන්නේ අපි බලන් ඉන්න කට්ටියට හොඳ
අවබෝධයක් එන්නේ නැති ඇයි අපි මෙතනට ආවේ ඇයි විධායක ජනාධිපති ක්‍රමය විධායක ජනාධිපතිතුමා තුල බලය කේන්ද්‍රගත කිරීමෙන් ඔවුන් කර ඔහු ගන්නා තීරණවල කිසිම විනිවිදභාවයක් වගවීමක් වගකීමක් නැතිවීම අද ලංකාව මුහුණ දීලා තියෙන ප්‍රශ්නට හේතුවක් වෙලා තියෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ අපිට පැහැදිලි වුණා මම කැමති දිනේෂා ඔයාට හැරෙන්න ඊළඟට දැන් දැන් සමගි ජන බලවේගයෙන් ප්‍රපෝස් කරලා තියෙන මේ විවිධ වෙනස්කම් ගැන සුරෙන් කතා කරා බොහෝ දුරට දැනට තියෙන ප්‍රශ්නේ අඩු කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා කියනවා හැබැයි මේක ඇත්තටම කෙටි කාලීන විසඳුමක්ද ඒක ක්වික් ෆික්ස් එකක්ද දීර්ඝ කාලීනව අපේ දේශපාලන සංස්කෘතියත් එක්ක අර කලින් හිටපු විදිහටම අපේ රටට ඒ දැන් ඉන්න තැනට ආයේ වැටෙයිද ඔබගේ අදහස මොකක්ද? ස්තුතියි පබා. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මමත් ඉස්ලා මේ සියවසට ශ්‍රී ලංකා සංවිධානයට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවට මාව සම්බන්ධ කර ගැනීම ගැන. මේ ප්‍රශ්නෙට පිළිතුරු දීමේදී දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී වන පුරවැසියන් හැටියට මං හිතන්නේ අපි අහන්න ඕන ප්‍රශ්න අවම වශයෙන් ප්‍රශ්න හතරක් තියෙනවා. එකක් තමයි සුරෙන් කිව්වා වගේම මේ අර්බුදකාරී අවස්ථාවේදී ඇයි අපි ව්‍යවස්ථා සංශෝධන ගැන මෙච්චරක් දීර්ඝයෙන් සාකච්ඡා කරන්නේ ඇයි මේක වැදගත් වන්නේ කියනවා. දෙවැනි ප්‍රශ්නේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පුරවැසියන් ලෙසට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අරමුණු මොනවාද කියන එක. ඒ ප්‍රශ්න දෙකට අපි උත්තර දෙන විදිහ අනුව තමයි දැනට ඉදිරිපත් වෙලා තියෙන යෝජනා, ඒ කියන්නේ ව්‍යවස්ථාව අමෙන් කරන්න ඉදිරිපත් වෙලා සංශෝධනය කිරීමට ඉදිරිපත් කළ තියෙන යෝජනා ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ අරමුණු ආරක්ෂා වෙන යෝජනාවක් නැද්ද කියන එක ගැන තීරණ කිරීම ගැන සාකච්ඡා කරන්න පුළුවන්. අර මුලින් අහන ප්‍රශ්න දෙකට අපි දෙන උත්තර අනුව තමයි. සහ අන්තිම අවසාන වශයෙන් මම තව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට සුබවාදී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් මොනවාද? ඒ අත්දැකීම් වලට අනුව අපි මේ දැන් 2022 ඉන්න අවස්ථාවේදී අපට ඉගෙන ගත හැකි පාඩම් මොනවද කියන එක. මේ ප්‍රශ්න හතර අපි සාකච්ඡා කිරීමෙන් තමයි අපිට අපේ ශ්‍රී ලාංකීය අනාගතය ගැන මේ අවස්ථාවේදී මං හිතන්නේ යම් හරයාත්මක තේරුම් ගැනීමකට එන්න පුළුවන් වෙන්නේ. දැන් පළවෙනි ප්‍රශ්න දිහා බලපුවහම මේ අර්බුදකාරී අවස්ථාවකදී ඇයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ගැන කතා කරන්න කියන එක ගැන. දැන් සුරෙන් යම් තාක් දුරට විධායක ජනාධිපති ක්‍රමය අර්ධ විධායක ජනාධිපති ක්‍රමය ගැන කතා කරා. මෙතනදී ඉදිරිපත් වෙලා තියෙන මතයක් තමයි මේ මතයත් එක්ක මමත් එකඟ වෙනවා. පවතින උග්‍ර ආර්ථික අර්බුදයට එක් කාරණයක් ලෙස අපේ දැන් පවතින ආණ්ඩු ක්‍රමය හේතුවක් හැටියට අපිට දක්වන්න පුළුවන්. දැන් අදත් මන්තන 55ක් වයස 55ක පුද්ගලයේ ලාම්පු තෙල් ගැනීම සඳහා පෝලිමක හිටගෙන ඉන්න අවස්ථාවකදී මිය ගොසින් තියෙනවා. ඒ මට්ටමට අපේ පොදු අපේ ජීවිතය සඳහා අවශ්‍ය මූලික අයිතිවාසිකම් සපයා ගැනීමට අපිට නොහැකි වෙච්ච අවස්ථාවක අපි ඉන්නේ ඇයි කියන එක තේරුම් ගැනීමේදී දේශපාලනික වශයෙන් සහ නෛතික වශයෙන් මේකට තිබෙන හේතු අපි හඳුනා ගන්න ඕන. එතනදී ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී වෙන්න පුළුවන් නීතියක් සැදීම හෝ නීති සංශෝධනය කිරීම වෙන්න පුළුවන් පොදු බලය අභිමතයට අනුව යොදා ගැනීමේදී ගන්නා තීරණ වෙන්න පුළුවන් අපේ ආර්ථිකයට අදාළ තීරණ වෙන්න පුළුවන් මේ සියලු තීරණ ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වගකීමක් ඇතුව සමාජ සුබසාධනය සඳහා මානව අයිතිවාසිකම් ආරක්ෂා වන විදිහට
සමාජයේ ඉදිරි සමාජය සඳහා ඉදිරි දැක්මක් පදනම් කරගෙන තීරණ ගැනීමට හැකි ආණ්ඩු ක්‍රමයක් අපිට තියෙනවා. 78 ව්‍යවස්ථා දිහා බලපුවහම අපිට පේන දෙයක් තමයි විධායකය වෙන්න පුළුවන් ව්‍යවස්ථාදායක වෙන්න පුළුවන් දැන් අද අපි අධිකරණ බලය ගැන කතා කරන්නේ නැහැ අධිකරණයේ බලනේ බලය වෙන්න පුළුවන් දැන් අපි කතා කරන තව මාත්‍රාවක් තමයි ඒකට කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ fourth branch කියලා හැබැයි සිංහලෙන් මම හිතන්නේ සිව්වන කුරුණ කියලා කියනවා සිව්වන ආකෘතියේ බලමූල ආයතන කියලා කියනවා ඒ ආයතන කොටාසේ වෙන්න පුළුවන් මේ සියලු අංශ හරහා බලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන අපි තේරුම් ගන්න ඕන. දැන් එතනදී සුරෙන් කිව්වා වගේ පාර්ලිමේන්තුවේ මේ පින් පොන් ගැසීමක් සිදු වුණා මෑත කාලිනම. 17 ඉඳන් අද 20 වෙනි සංශෝධන වෙනකන් බලපුවාම අපිට ඒ තත්ත්වය පේනවා. ඉතින් සමාජයේ ධර්මිෂ්ඨකම වෙන්න පුළුවන් ජාතික ආරක්ෂා වෙන්න පුළුවන් ආර්ථික දියුණුව වෙන්න පුළුවන් මේ ඕනම කාරණාවක් ගැන අපි සාකච්ඡා කරොත් අද අපි ඉන්නේ ඉතාමත්ම උග්‍ර අර්බුදකාරී තත්වයක. ඉතින් පුරවැසියන් හැටියට මං හිතන්නේ අපිට එකඟ වෙන්න පුළුවන් ආණ්ඩු ක්‍රමය වෙනස් වෙන්න ඕන අපේ ව්‍යවස්ථාවේ මේ වගේ තත්වයකට අනුබල දෙන ප්‍රතිපාදන තියෙනවා නම් ඒවා වෙනස් වෙන්න ඕන කියන එක. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටක පැවැත්මට ඉතාමත්ම වැදගත් වන නීතියක්. අපි සාමාන්‍ය කියන්නේ දේශපාලනික සමාජයක එහෙම නැත්නම් රටක තියෙන උත්තරීතර නීතිය වෙන්න ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රමය කියලා. එතනදී සුරේන් සඳහන් කරපු කාරණාවලට අමතරව මානව ගරුත්වය ආරක්ෂා වීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම කියන දේවලුත් ව්‍යවස්ථාවක් අරහා සිදු වෙන්න ඕනේ. කෙටිම කියනවා නම් පොදු බලය සෑම විටම ක්‍රියාත්මක විය යුත්තේ සමාජ සුබසාධනය සඳහා. යම්කිසි පුද්ගලයෙකුගේ සුබසාධනය සඳහාවත් දේශපාලන පක්ෂයක සුබසාධනය සඳහාවත් නොවේ. ඉතින් ඒ කෝණේ අපි මේ දැන් ඉදිරිපත් වෙලා තියෙන යෝජිත සංශෝධන දිහා බලනවා නම් ඉතාමත් කෙටියෙන් මට කියන්න පුළුවන් කාරණා ටික තමයි මම දැන් ඉදිරිපත් කරන්න යන්නේ. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වෙලා තියෙන සංශෝධන වලින් විධායක ක්‍රමය ඉතාමත් කාර්යාත්මක ලෙස වෙනස් කිරීමට යෝජනා කළා තියෙනවා. සුරේන් පැහැදිලි කරා වගේම අර්ධ විධායක ජනාධිපති ක්‍රමයකින් සිට අපි නැවතත් යන්නේ පාර්ලිමේන්තු ඩෙමොක්‍රසි එකට. පාර්ලිමේන්තුවක් මූලික වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට. ඊට සාපේක්ෂව අපි ගත්තහම මේ ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වෙලා තියෙන යෝජනාව දිහා බලපුවහම එතනදී දැන් පවතින අර්ධ විධායක ජනාධිපති ක්‍රමයට සුළු වෙනස් කීම් පමණක් සුළු වෙනස් කීම් කීපයක් යෝජනා කරලා තියෙනවා. ඒක සම්බන්ධ වෙන්නේ කැබිනට් ධූරයන් වලට අමැතිවරුන් පත් කිරීම සම්බන්ධ. දැනට ජනාධිපතිතුමා තම අභිමතය මත කරන පත්වීම් මේ යෝජනාවට අනුව කරන්න පුළුවන් වෙන්නේ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව. රජයෙන්ුත් දැන් අපිට දැනුම් දීලා තිබෙනවා සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා කියලා. හැබැයි ඒ ගැන අපි මොකුත් ඉතා පැහැදිලිව නොදන්නා නිසා අපිට ඒක සංශෝධනය කරන්න තවමත් බැහැ. එතනින් එහාට ගියාම ව්‍යවස්ථාදායක නැත්නම් පාර්ලිමේන්තුවට ද සමගි ජන බලවේගයේ යෝජනාවලින් සුවිශේෂී වෙනස්කම් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒ දේවල් ආපහු කියන්නම් මොකද සුරේණි ටික දැනට පැහැදිලි කරපු නිසා. එක කාරණාවක් මම අතු කරන්න. ඒක තමයි දිත්ත පුරබැසි භාවයක් තියෙන කෙනෙකුට පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු චන්ද්‍රයකට ඉදිරිපත් වෙන්න බෑ. අනිත් යෝජිත සංශෝධන ඊට කලින් කියන්න ඕන දෙයක් තමයි ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කළ තියෙන සංශෝධන වල ව්‍යවස්ථාදායකයට සුවිශේෂී යෝජනා වෙනස් කිරීමට සුවිශේෂී යෝජනා ඇතුළත් කරලා නැහැ. මේ පාර්ශ්ව දෙකෙන්ම අපි කලින් කියපු ෆෝර්ත් බ්‍රාන්ච් එකට නැත්නම් සිව්වන ආකෘතියේ බලමූල ආයතන වලට වෙනස්කම් යෝජනා කළා තියෙනවා. මෙතනදී නීති අධ්‍යයනය කරන කෙනෙක් හැටියට සහ ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට මට තේරෙන දෙයක් තමයි මේ දැන්
දේශපාලන පන්තිය තුළ යම් කිසි පිළිගැනීමක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ සිව්වන ආකෘති බලමූල ආයතන කියන දේ ශ්‍රී ලංකාවේ පොදු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වැදගත් ආයතන කොට්ටාශයක් කියන එක. එතනදී මම කෙටියෙන් මේ ඩොකියුමන්ට් එක මේක ඉංග්‍රීසියෙන් තියෙන වුණාට මයික ෂෙයා කරලා පෙන්නන්නම්. මම මේක ගැන දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කාලය වැඩි කාලයක් අපිට ඉතුරු වෙලා නැති නිසා. දැන් මේ සිව්වන ආකෘතිය බලමූල ආයතන කිව්වහම නැත්නම් ෆෝර්ත් බ්‍රාන්ච් කිව්වහම ඒකේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. දෙවෙනි එක තමයි ව්‍යවස්ථාවේ යටතේ එන ඉහළ ධූර. සුරෙන් මේ ගැන සඳහන් කරා සහ ස්වාධීන කොමිසම්. දැන් මේ චාර්ට් එක දිහා බලපහම අපිට අග ගාලා පේන දෙයක් තමයි 17 වෙනි සිට දැන් යෝජිත සංශෝධන වෙනකන් තිබෙන සමානකම් සහ වෙනස්කම්. මෙතනදී මම විශේෂයෙන් කියනවා නම් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වෙන යෝජනා ගැන. එතනදී දේශපාලන පාර්ලිමේන්තුවෙන් පිටින් යෝජනා කළ තියෙන තනතුරු හයක් තියෙනවා. ස්වාධීන කණ්ඩායමෙන් යෝජනා කළ තියෙන තනතුරු තුනයි සහ ඒගොල්ලන්ගේ මේ OPA එකෙන් සහ ශ්‍රී ලංකා චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් සහ විශ්වවිද්‍යාල වලින් එක් පුද්ගලෙක් බැගින් යෝජනා කිරීමට අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ ගැන ගොඩක් කතා කරන්න පුළුවන්. මම දැන් ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ නැහැ. සමගි ජන බලවේග යෝජනා වලින් තියෙන වැදගත් යෝජනාවක් තමයි මහ බැංකුවේ අධිපති සහ මොනිටරි බෝඩ් එකේ ඉන්න සමාජිකයන් ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතේ පත් කිරීම. අවසාන වශයෙන් අපි මේ ස්වාධීන කොමිසම් දිහා බලපුවාම අපිට පේන දෙයක් තමයි 19 වෙනි සංශෝධනයෙන් ගෙනාපු කොමිෂන් දෙක ආපහු සමගි ජන බලවේගයේ යෝජනාවල සහ ස්වාධීන කණ්ඩායම යෝජනාවලින් දෙකෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට අමතරව සමගි ජන බලවේගයේ යෝජනාවල තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම් සඳහා තිබෙන කොමිසමත් කොළඹ පෝර්ට් සිටි එකත් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් බැලූ බැල්මට අපි මේ යෝජනා දෙක පුරවැසියන් ලෙස සංසන්දනය කරලා මේ ගැන අපි කල්පනා කරොත් මට හැඟින දේ තමයි සමගි ජන බලවේගයේ ඒ යෝජිත සංශෝධන තුලින් අපේ පවතින ආණ්ඩු ක්‍රමය සහ අපේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන ඒ අරමුණ කරා අපිව පොඩ්ඩක් ළඟට එක් කරගන්න. පොඩ්ඩක් කියලා මම කියන්න හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි ව්‍යවස්ථාව පැත්තෙන් ගත්තත් නෛතික රාමුවෙන් පැත්තෙන් ගත්තත් අද රටේ තිබෙන උග්‍ර ප්‍රශ්නය සඳහා විසඳුම් සොයන්න තවත් ගොඩක් වෙනස්කම් ඉදිරිපත් වෙන්න තිබෙනවා. ඒක එක කාරණාවක්. ඒකට අපි උදාහරණ ගත්තොත් වත්කම් හා වගකීම් පිළිබඳව කරන ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අපි නීතිය ප්‍රතිපාදනය කරන්න ඕන. කැම්පේන් ෆයිනෑන්ස් සම්බන්ධයෙන් තියෙන නීතිය අපි නැවත ඉදිරිපත් කරන්න ඕන. ත්‍රස්තවාදී වැළැක්වීම පනත ගැන අපි නැවතත් කල්පනා කළ බල ඒක මගේ පුද්ගලික මතන එක අහෝසි කරන්න ඕන කියලා. අපේ සිවිල් සේවය ස්වාධීන කරන්න ඕන. කාන්තාවන් සඳහා කොමිසමක් යෝජනා වෙලා තියෙනවා දැන් අවදාශයකට වැඩි. ඒ කොමිසම ඇත්පත් කරන්න ඕන. සහ තවත් වැදගත් කාරණාවක් වන්නේ අපේ ව්‍යවස්ථාව තුළින් තිරසාර ලෙස බලය බෙදා හරින්න ඕන. ඉතින් මේ අනිකුත් කරුණු මේ සංශෝධන වලින් කෙරෙන්නේ. මම කියන්නේ එක සංශෝධනයකින් මේ දේවල් කෙරිය යුතුයි කියලා. හැබැයි මම කලින් කිව්වා වගේ අපි ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට මේ සංශෝධන ගැන සාකච්ඡා කරනකොට මේ අර මේ බිග පික්චර් කියන එක ගැන අපි මතක තියාගන්න ඕන. ඒ එක කාරණාවක්. අනික් කාරණාවක් තමයි සුරේනුත් මේක සඳහන් කරා අපේ දේශපාලනික සංස්කෘතිය. ලෝකේ තියෙන හොඳම ව්‍යවස්ථා ඔක්කොම අධ්‍යයනය කරලා ඉතාමත්ම සාර්ථක සහ හොඳ සංශෝධන අපි ඉදිරිපත් කළත් අපේ දේශපාලන සංස්කෘතිය තුළ තිබෙන ප්‍රශ්න අපිට විසඳ ගන්න බැරි නම් එවැනි ආයතන තුලදී පවා ප්‍රජාතන්ත්‍රවාදයට හිතවාදී නොවන ආකාරයෙන් අපේ රාජ්‍ය කටයුතු සිදු වෙන්න පුළුවන්. ඒක තමයි මගේ අවසාන මම කියවන ප්‍රශ්න හතරක් ගැන මම සාකච්ඡා කරනකොට හතරවෙනි ප්‍රශ්නේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට
නීති ආධිපත්‍යයට අපේ මානව ගරුත්වය ආරක්ෂා වීම සඳහා අපේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳ අපේ අත්දැකීම මොකක්ද කියන එක ගැන. ඒක දිහා බලපුවම අපිට කියන්න මම දැන් මේ කාරණාව කීප සැරයක් සඳහන් කළා තියෙනවා. අපිට පේන එක එක පැහැදිලි කරුණක් තියෙනවා. ඒක තමයි පවතින රජයක් ඕනෑම යම්කිසි හේතුවක් නිසා දුර්වල වූ අවස්ථාවක හරි මහජන මතය ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම පැහැදිලිව ගොඩනැගුණ අවස්ථාවක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට සුබවාදී ලෙස ව්‍යවස්ථාවක් සංශෝධනය වුණේ. මට පේන හැටියට 2022 දී අපිට ඒ කාරණා දෙකම දකින්න පුළුවන්. ඉතින් දේශපාලන පක්ෂ හරහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් වෙනකොට පුරවැසියන් හැටියට මතක තියාගත යුතු කරුණක් තමයි පුරවැසියන්ට මෙතන ඉතාමත් වැදගත් කාර්යභාරයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරන්න ඕන, මේ සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න ඕන, මේ සම්බන්ධයෙන් අපි මතයක් හදා ගන්න ඕන කරලා පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් වලට ගැළපෙන පරිදි මේ සංශෝධන ඉස්සරහට ගෙන යාමට දේශපාලන පක්ෂවලට අපි බලපෑම් කරන්න. මොකද අන්තිමට අපි අර සුරෙන් කිව්ව වගේම මේ සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් ගැන අපි විශ්වාස කරනවා නම් අවසාන වශයෙන් අපේ ස්වාධිපත්‍ය ආරක්ෂා කරන්න අපි ඉදිරිපත් වෙන්න ඕන. මේක මේ දේශපාලන පක්ෂවලට කොන්ට්‍රැක්ට් අවුට් කරලා අපිට ඉන්න බෑ. රයිට්. ඉතින් මේ වගේ සාකච්ඡා ඒ නිසා ඉතාමත් වැදගත්. මම එතනින් මගේ කාරණ සල්පය අවසන් කරන්න. පසුව මේ දේව සම්බන්ධයෙන් මේ ප්‍රශ්න තියෙනවා නම් අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. Thank you. ඔව් මම දිනේෂා අවසන් කරපු තැනින් ප්‍රශ්නයක් නගන්න කැමතියි. දිනේෂාගේ දේශනය සඳහන් කරා මේ දැන් මේ වෙන විට ආණ්ඩුක ව්‍යවස්ථා 21 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව සම්බන්ධව යෝජනාවලියෙන් දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. එකක් ස්වාධීන කණ්ඩායමක් වගේ ඉදිරිපත් කර යෝජනාවක් සහ අනිත් එක සමගි ජන බලවේගය වගේ ඉදිරිපත් කරන ලද යෝජනා. සහ මේ සියල්ල අපි කතා කළ යුතු වන්නේ ලංකාවේ දැනට පවතින දේශපාලන ව්‍යුහය තුළ මේ වෙන විට අපි දන්නවා ලංකාවේ සිවිල් සමාජයේ කියන්නේ බාහිර සමාජය තුළ මහජන අරගලයක් අපි නිරීක්ෂණය කරනවා. එතකොට ඒ අරගලය තුළ යම්කිසි ඉල්ලීම් මාලාවක් ඔවුන් නගනවා. සහ මේ වන විට පාර්ලිමේන්තුව තුළත් මේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන බිල්පතට අමතරව තව දෝෂාභියෝගයක් සහ විශ්වාස භංගයක් ගැන කතාවක් තියෙනවා. සහ ඊට මන්ත්‍රීවරුන්ට අසං කරන්න බාහිර සමාජයෙන් ඉල්ලීම් සිද්ධ වෙනවා. එතකොට මේ කියන කොන්ටෙස්ට් එක ඇතුලේ මේක කතා කරද්දී දිනේෂ් ඔබ සඳහන් කරා මේ බිල්පත් දෙක සංසන්දනය කරලා බලද්දී සමගි ජන බලවේගය ඉදිරිපත් කරපු කෙටුම්පත් සම්බන්ධව යම් සාධනීය ප්‍රගතිශීලී තත්ත්වයක් නිරීක්ෂණය කරනවා කියලා. එතකොට ඔබගෙන් මම අහන්න කැමතියි දැන් අපිට දැන් අපි බාහිර සමාජ බාහිර දේශපාලන සමාජයත් එක්ක මේක සංසන්දනය කරලා බලද්දී සමපාත කරන්න උත්සාහ කරද්දී බාහිර සමාජයෙන් ලොකු ඉල්ලීමක් එන්නේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව. ඒගොල්ලන්ගේ සටන් පාඨ වල සඳහන් වෙන්නේ එක පුද්ගල නාමයක් කේන්ද්‍ර කරගෙන වෙන්න පුළුවන්. නමුත් සමස්ත කතාවේදී අපිට පැහැදිලි වෙන කාරණාව තමයි මේ විධායක ජනාධිපති ධුරය දීර්ඝ කාලයක් 1978 ඉඳන් මේ තාක් දුරට ඇවිල්ලා මේක මේ දේශපාලන අරමුණු මත ගොඩනැගිච්ච ගෙනාපු ආණ්ඩුක ව්‍යවස්ථාවක් තුළ අන්තර්ගත කරන ලද දෙයක්. සහ මේක මහජන සුභවාදී දිශානතියකට ගෙන යන්න මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව කියන කාරණාව මම ඒ සම්බන්ධව ෆෝකස් කරන්න කැමතියි. එතකොට මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන එක මේ 21 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ සඳහන් වෙනවා. සමගි ජන බලවේග ඉදිරිපත් කරපු ආණ්ඩුක ව්‍යවස්ථා කෙටුම්පතේ. එතකොට මේ දැනට ලංකාවේ 1978 ඉඳන් තිබුණු විධායක ප්‍රමුඛ කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදී මේ තුලින් පාර්ලිමේන්තුවට කේන්ද්‍රගත වීමක් වෙනවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධව. එතකොට මගේ ප්‍රශ්නය ලංකාව වගේ රටකට ඔය කියන පාර්ලිමේන්තු මොකද අපි දැන් විධායක ජනාධිපති ධුරයේ දීර්ඝ කාලීනව ඒක අත්දැකීම් ලැබලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ කොතරක් දුරකට මහජන අයිතීන් මහජන සුබසිත මහජනයා වෙනුවෙන් තහවුරු කිරීමේ හැකියාවක් ඔබ නිරීක්ෂණය කරනවාද? ඒ සම්බන්ධව ඔබේ අදහස මොකක්ද? ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඉෂාරා. ඔක කීප සැරයක් මතුවෙච්ච ප්‍රශ්නයක්. ඕකට උත්තර තුනක් දෙන්න පුළුවන්. එකක් තමයි කොයි ක්‍රමේ යටතේ වුණත්
අර කලින් කිව්වා වගේ දේශපාලන සංස්කෘතිය කියන දේ ඉතාමත් වැදගත් සහ දේශපාලන සංස්කෘතිය සීමාවන අනිත් නෛතික රාමුවත් වැදගත්. ඒ නිසා තමයි මම වත්කම් සහ වගකීම් සම්බන්ධයෙන් ප්‍රකාශන ගැනයි කැම්පේන් ෆයිනෑන්ස් ගැනයි කතා කරේ. ඒ නෛතික රාමුවන් අපි හදන රාමුව අපි හදන කල් පාර්ලිමේන්තු ක්‍රමයක් වෙන්න පුළුවන් විධායක ජනාධිපති ක්‍රමයක් වෙන්න පුළුවන් ඒ දෙක තුලම අපිට මේ ප්‍රශ්නෙම යලි නලි යලිත් අපිට දකින්න තියෙන ප්‍රවණතාවය නැති වෙන්නේ නැහැ. ඒක එකක්. දෙවැනි කාරණේ තමයි දැන් අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ අපි හිටියේ මේ විධායක ජනාධිපති ක්‍රමය තුල ඊට කලින් නිදහස ලැබෙනකොට අපිට ලැබිච්ච විවස්ථාව තුලින් අපිට තිබුණේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. දෙකම සංසන්දනය කරපුවාම අපිට අපේ ට්‍රැක් රෙකෝඩ් එක ගැන සතුටු වෙන්න අමාරුයි. දැන් ඊයේ මම සම්බන්ධ සාකච්ඡාවේදී කල්නසේරත් සේනාරත්න මතක් කරපු කාරණාවක් තමයි අද අපි අවුරුදු 30කට වැඩි දුක් විඳ යුද්ධය ගැන කල්පනා කරොත් ඒකට සාධක වෙච්ච කරුණු ගොඩක් මතු වුණේ මුලින්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තියෙනකොට. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව බලය හැසිරවීමේදී දැනට පවතින සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා ප්‍රයත්න. ඒක තමයි මම පුරවැසියෙක්ගේ කෝණයකින් මේක දිහා බලපහම මම දකින්නේ. එක් පුද්ගලයෙක්ගේ අභිමතය මත බලය ක්‍රියාත්මක වීම වෙනුවට අග්‍රාමාර්ථ ධූරයට සහ කැබිනට් මණ්ඩලයට විධායක බලය දුන්නාම සුරේන් ඉතාමත් පැහැදිලිව සඳහන් කරපු විදිහට වගවීම් සඳහා වැඩිපුර ක්‍රමවේද එකතු වෙනවා. වැඩිපුර ක්‍රමවේද ඇතුළත් වෙනවා. ඉතින් එතනදී දැන් මම කොන්ස්ටිටියුෂන් එකක් තියා බලන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැටියට. ඒක තමයි අපේ ස්ට්‍රක්චර් එක. නීතියෙන් අන්තිමට කරන්න පුළුවන් ස්ට්‍රක්චර්ස් හදන එක විතරයි. ඉතින් එතනදී ඒ තනතුරු වලට එන පුද්ගලයන්ගේ පුද්ගලයන් මතත් මේක ගොඩාක් දුරට රඳාපවතිනවා. හැබැයි ඒ ස්ට්‍රක්චර් එක තුල අපිට දකින්න පුළුවන් සුබවාදී දෙයක් තමයි accountability කියන එක සඳහා හොඳ අවකාශයක් තියෙනවා. ඒක තමයි මගේ දෙවැනි උත්තරය. තුන්වැනි උත්තරය තමයි මේක ගමනක්. අපිට final destination කියලා දෙයක් නැහැ. මේක අපේ ශ්‍රී ලංකාව කියන රටේ දේශපාලනික ගමනේ දැන් අලුත් සංදිස්ථානයක අපි ඉන්නේ. ඉතින් අර 17 ඉඳන් අදට තියෙන සංශෝධන වලදී අපි අර පිං පොං ගහන සිස්ටම් එක දැක්කා වගේම දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් ඉඳලා ඊට පස්සේ 72 දී වෙනස්ම විධි ක්‍රමයකට ගිහින් ඊට පස්සේ 78 දී වෙනත් තවත් වෙනස් ක්‍රමයකට ඇවි දැන් අපි ඉදිරි ගමනේ යන්න බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල. හැබැයි එක වෙනසක් තියෙනවා. ඒක වැදගත්. අපි සෝල්බරි ව්‍යවස්ථාවේ යටතේ මේ සිව්වන ආකෘතියේ බලමූලායතන කියන දේ ගැන එච්චර අපි ඉගෙන අපි යොමුුනේ නැහැ. හැබැයි සිවිල් සේවය එතකොට ස්වාධීන. ස්වාධීනත්වය කියන දේ මට පේන හැටියට ඒ දවස්වල දැනට වඩා යම් කිසි පිළිගැනීමක් තිබිච්ච සංකල්පයක්. හැබැයි අද දැන් මේ සිවුවන ආකෘතියේ බලමූලායතන කියන දේ වඩා ශක්තිමත් කරලා අර පාර්ලිමේන්තු ඩෙමොක්‍රසි කියන සිස්ටම් එක තුල තව හතරවෙනි කුළුණකුත් එනවා. ඉතින් මේක ආපසු යෑමක්ම නෙවෙයි. හැම විටම අපි ඉදිරි ගමනක් යනකොට අලුත් විදිහකට තමයි යන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම මේ සංශෝධන ගැන හිතන්නේ. ස්තුතියි දිනේෂ් ඔබ අදහස් දැක්වීමට. මම තව කෙටි ප්‍රශ්නයක් අහන්න කැමති සුරෙන්ගෙන්. දැන් ඒකත් මම මේ පවතින තත්ත්වයත් එක්ක සංසන්දනය කරලා තමයි අහන්න අදහස් කරන්නේ. දැන් මේ වෙද්දි ලංකාවේ තියෙන දේශපාලන තත්ත්වයත් එක්ක බලද්දී 19 වෙනි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන එහෙම ලොකු සමාජ කතිකාවතක් ගොඩනැගිලා නැහැ. මගේ පුද්ගලික අදහස වෙන්න තමයි ඒක. මොකද මේ වෙද්දි සමාජය තුළ වෙන වෙන කතන්දර වෙන වෙන ඉල්ලීම් වෙනුවෙන් තමයි සමාජය දේශපාලන නියෝජිතයන්ව යොමු කරන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් මේ වෙද්දී
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන මේ ආර්ථික අර්බුදය හමු වෙ අපි කතා කරන්නේ ඇයි කියලා සමහර දෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ ඊට වැඩිය ප්‍රමුඛ කාරණා කතා කරන්න තියෙන නිසා ඇත්ත වශයෙන්ම. එතකොට 21 වන දැන් අපි මේ කුමන දැන් අපි මේ අපේ මේ සම්පූර්ණ සාකච්ඡාවේ අරමුණ තමයි අපි මේ අරගලය එළියේ පවතින අරගලය සහ මේ සියලු කාරණා වලට අපි විසඳුමක් සෙවිය යුත්තේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ. එතකොට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේදී අපි මේක සාකච්ඡා කරනවා නම් ඉතා පැහැදිලිව අපිට මේකට විසඳුමක් කරා යන්න පුළුවන් වෙන්නේ මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතින්ම තමයි. එතකොට ඒ සම්බන්ධ ඒ හේතුව නිසාම මේ සාකච්ඡාව ඉතා වැදගත් පොදු මහ ජනතාව උදෙසා. එතකොට පොදු මහ ජනතාවගේ මේ වෙලාවේ තියෙන සමාජ එල්ලීම පවතින සමාජ කතිකාවත සහ මේ වෙලාවේ සමාජය තුළ තියෙන ලොකු පීඩනය කියන ඔය කියන සියලු කාරණාවලදී ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. මගේ අද උදෙත් නීතිඥ නොවන යාළුවෙක් මේ ප්‍රශ්නය අහුවා. දැන් ඉස්සෙල්ල මොකක්ද වෙන්නේ එළිය ඉල්ලීම් ටිකක් තියෙනවා. අපි 21ක් ගැන කතා කරනවා. දැන් කට්ටියක් ඉන්න ජනාධිපති ගෙදර යවන්න කතා කරනවා. එතකොට ඒ අතරතුර පක්ෂ දේශපාලන විෂයින් දෝෂාභියෝගයක් ගැන කතා කරනවා සහ විශ්වාස භංගයක් ගැන කතා කරනවා. මොකක්ද ඉස්සෙල්ලා එන්නේ කියන ප්‍රශ්නේ බාහිර සමාජයෙන් අපිට එනවා. එතකොට ඒ ප්‍රශ්නේ ඒ ආකාරයෙන්ම මම ඔබට යොමු කරනවා. සහ ඊට අමතරව මේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉතාම කෙටි කාලයක් තුළ අපි ඉම්ප්ලිමෙන්ට් කරගන්නවා නම් ඒක කොහොමද වෙන්නේ? දැන් මේක පුද්ගලික മന്ത്രി කෙටුම් යෝජනා විධිපතක් විදිහට තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒකේ ප්‍රොසෙස් එක මොකක්ද? ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකූලභාවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමක් අවශ්‍ය වෙනවද? සරල බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාවක් තියෙනවද? බහුතර 3/2 බලයකින් සම්මත කරගන්න අවශ්‍යද? ජනමත විචාරණයකට යා යුතු වෙනවද? එහෙම නැත්නම් මේ දැන් දින 19කට ආසන්න කාලයක් එක්තැනක කේන්ද්‍රගත ගනිමින් අරගලයක් තියෙනවා. ඊට අමතරව සමස්ත රටේම ලොකු සමාජ අරගලයක් පවතිනවා මේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් මේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා. එතකොට මේ ප්‍රොසෙස් එක මොකක්ද සහ මොකක්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මේ ප්‍රශ්නේ විසඳගන්න ඉස්සෙල්ලාම ගන්න පුළුවන් කෙටි කාලීන විසඳුම මොකද්ද? ඉස්සෙල්ලාම අපිට යන්න පුළුවන් විසඳුම මොකක්ද? Thank you, Ishara. මම හිතන්නේ මේ মালටි බැරල් ක්වෙස්චන් එකක් ඇහුවේ මම පුළුවන් විදියට ඒකට උත්තර දෙන්නම්. ඔව් දැන් මම දන්නවා දැන් සමහරලාට මහ ජනතාව අතර ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඉෂාරා කිව්වා වගේ දැන් මේ ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ ඇයි කියලා. දැන් මම අර ඉස්සෙල්ලා සඳහන් කරා මම හිතන්නේ මම ඒකේ මේ කොටස සවිස්තරාත්මකව කිව්වේ නැහැ. හැබැයි දැන් ඔය ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නේ වගකීමක් සහ වගවීමක් තොර තීරණ ගැනීම හේතුවෙන්. එතකොට ඉදිරියේදී ඒක නොවෙන්න යම් ක්‍රියාදාමයක් නැත්නම් ප්‍රතිපාදනය යොදන්න ඕන. එතකොට ඒක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදු වෙනවා. ඒ වගේම අපි අහලා තියෙනවා IMF වගේ ආයතන සාකච්ඡා කරනකොට ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා දේශපාලන ස්ථාවරභාවය පොලිටිකල් ස්ටැබිලිටි එකක් තියෙන්න ඕන ඉන්නන් ඒ සාකච්ඡා කරන රාජ්‍යත් එක්ක. එතකොට පොලිටිකල් ස්ටැබිලිටි කියන්නේ ජනතා විරෝධය නැගීම නැවතුනොත් එතන පොලිටිකල් ස්ටැබිලිටි එකක් කියන්නේ නැහැනේ. ඒක විතරක් නෙවෙයි පොලිටිකල් ස්ටැබිලිටි කියන්නේ. එතකොට මේ පොලිටිකල් ස්ටැබිලිටි එකක් තියෙන්න නම් අනිවාර්යෙන්ම කොන්ස්ටිටියුෂනල් ස්ටැබිලිටි එකක් තියෙන්න ඕන. මොකද මේ නිශ්චිත ක්‍රමවේදයක් තිබුණ නැත්නම් සමාජලාට දේශපාලන සාරභාවයක් තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන්. හැබැයි වගවීම හා වගකීම නොමැති තැනක ඒ ස්ථාවරභාවය මම හිතන්නේ අඩුයි. මොකද ඒ වගේ ආයතන මේ ස්ටැබිලිටි කියනකොට ඒ වගවීම වගකීම කියන කරුණොත් බලන කරුණු අතුරින් ඒ කරුණු එකතු වෙනවා. ඒ වගේම මම යෝජනා කරන්නේ මේක විතරක් කරා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක පූර්ණ විසඳුමක් නෙවෙයි. මේක එක කොටසක විසඳුමක්. මේක කරන ගමන් ඒකට සමාන්තරව ආර්ථික අර්බුදයට ආර්ථිකමය වශයෙන් ගන්න ඕන තීන්දුව తీරන කරගෙන යන්න පුළුවන්. ඒතකොට මේක කරා කියලා ඒකට බාධාවක් වෙන්නේවත් ඒක කාලය නාස්ති වීමක් වෙන්නේ නැහැ. දෙකම සමාන්තරව කරන්න පුළුවන් කර යුතුයි. තෙවැනි එක ඊගාව එක තමයි දැන් ඔව් ජනතාව දැන් ඉෂාරා කිව්වා වගේ අහනවා දැන්
ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි කියලා. දැන් මම කියන්නේ එහෙම ජනතාව ඉල්ලූ පමණින් මේ ජනාධිපතිවරයා ගෙදර යාවීමේ අරමුණෙන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කර යුතුයි කියලා. ඒ පිම්පොන් ගහන එක නරකයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් ඒක ඇත්තටම ජනතාවට හොඳ රටට හොඳ සංශෝධනයක් වෙන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේ සංශෝධනය දිනේශා කිව්වා වගේ කෙටි කාලෙනේ කෙටි කාලීනව මධ්‍ය කාලීනව සහ මම හිතන්නේ ඉන්න ඔබට දීර්ඝ කාලීනවත් හොඳ සංශෝධනයක් කියලා. අමතර සංශෝධනයක් ගේන්නත් වෙයි අනිත් ඒවා ගැන. හැබැයි මේ කරුණු පිළිබඳව මම හිතන්නේ මේක හොඳ සංශෝධනයක්. එතකොට ඒක ව්‍යුහයට නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට දිනේශා කිව්වා ඒ වචනේ. ඒ කියන්නේ ව්‍යුහයට හොඳයි වගේම ජනතාව ඉල්ලන එකටත් හොඳයි. මොකද වත්මන් ජනාධිපතිවරයා ජනතාව විශාල සංඛ්‍යාවක් කියනවා ඉල්ලාස් වෙන්න කියලා. එතකොට ඉල්ලාස් වුණොත් ධූරය හිස් වෙනවා. නැත්නම් මං කිව්වා අර ඉතා අමාරු ක්‍රියාදාමයක් තමයි දෝෂාභියෝගයක් කියන. එතකොට ඒක සමාලලට කරන්න බෑ. එතකොට මේ පුද්ගලයා ජනතාව කියනකොට ගෝහම් කියලා යන්නේ නැත්නම් ඉතින් ව්‍යවස්ථා දායකයට කරන්න පුළුවන් ඊගාවද ඔහුගේ බලතල අඩු කිරීම. එතකොට මේකෙන් ෂෝට් ටර්ම් ජනතාව ඉල්ලන එක සහ දීර්ඝ කාලීනව රටට හොඳ වෙන එක දෙකම වෙනවා. අර ෂෝට් ටර්ම් එක විතරක් බලලා කරන එක වැරදි. හැබැයි මේකෙන් දෙකම වෙන නිසා මේක මං හිතන්නේ එක හොඳයි. ඒ වගේම ඉෂාරහුව මේ ඕදම ඒ අතුරින් අපි දකිනවා මේ නොයෙකුත් නාට්‍ය රංගපෑම් සිදු වෙනවා. ජනතාව කියනවා හවලා යන්න ඕන හවලා යන්න ඕන. ඒ පුද්ගලයන් කියනවා නෑ මම යන්නේ නෑ, අනිත් එක්කෙනා කියනවා මම යන්නේ නෑ. ඒතකොට අමාත්‍යවරුන් සමහර කියන්නේ යන්න කියපු අය නෙමෙයි වෙන අය අස් වෙනවා වෙන අය පත් වෙනවා. ඒතකොට සභා ගාණ්ඩුවක් ගැන කතාවක් වෙනවා. ඒතකොට මම හිතන්නේ ජනතාවගේ තියෙන අර මූලික ඉල්ලීම් වලින් අර ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැතුව ජනතාව මම හිතන්නේ ඒ ගැන දිගින් දිගටම ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කර යුතුයි. ඒ වගේම මේ වගේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ආවම ඒ ජනතාව රාජ්‍ය ආණ්ඩුව යන්න ඕන දිශාවට මේ සංශෝධනය යම් තාක් දුරක් යනවා කියලා විශ්වාස කරනවා නම් මේ ප්‍රෙෂර් එක ගෙනල්ලා තියෙන ආකාරයෙන්ම මේ සංශෝධනයත් කරන්න කියලා බල කරමින් විරෝධතා ඒ හඬක් නැගිය යුතුයි කියන එක තමයි මගේ මතය. මොකද දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ නැවත විස අහෝසි කරලා අහෝසි කරන එක ඒ හරි වචනය නෙමෙයි. ඒ කියන්නේ 20 ගෙන අපේ වයින් කරලා 19 ගෙන අපු ප්‍රගතිශීලී සංශෝධන නැවත ඉදිරිපත් කර යුතුයි කියලා මතයක් තිබුණා. හැබැයි දැන් කොන්ස්ටිටියුෂනල් මොමන්ට් එකක් නැත්තම් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ අවස්ථාව උදා වෙන්න විශාල වශයෙන්ම බලපෑවේ මේ ජනතාව නගපු හඬ. එතකොට ජනතාව මේ නගපු හඬේ මේ වටිනාකම ජනතාව ඒක පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම මම මෙතනට ඒකත් එක්කව කරන්න දිනේෂා කිව්වා මේ ඉෂාරහපු ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් ඉෂාරහුව දිනේෂාගෙන් මේ දැන් අපි අර පාර්ලිමේන්තු ක්‍රමයට ගියොත් එතනත් මෙතන මේ අර මේ සංස්කෘතයේ ප්‍රශ්නය නිසා ඒක යහපතක් වෙයිද කියන එක. එතකොට දැන් අපිට බෑ මේ ඡන්ද දවසේ ඡන්ද පොළට ගිහිල්ලා කතරගම ගහලා අවුරුදු පහක් නිදාගෙන ඉන්න එක නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒක අපි දැන් ජනතාව පෙන්නලා දීලා තියෙනවා. මොකද ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා the price of democracy is eternal vigilance. නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මිල තමයි සදාකාලික සුපරීක්ෂාකාරීත්වය කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට අපි මොන ක්‍රමයකට ගියත් ජනතාව ඇහැරගෙන ඉන්න ඕන. මේ එතකොට මේ මොන ක්‍රමයකට ගියත් මේ ක්‍රමය තුලින් මේ සංශෝධන ගෙනාවොත් නැත්නම් දිනේෂා කිව්වා වගේ අර අනිත් සංශෝධන ගෙනකොට ඒක යහපත් නොවන සංශෝධන නම් ඒ සුපරීක්ෂාකාරීත්වයෙන් ඒක බලලා ඒ ගැන හඬ නැගිය යුතුයි දිගටම. ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඉතින් මෙතනත් යමෙකුට හිතනවා නම් මේක හොඳයි නැත්නම් අනිත් කෙටුම්පත තමයි හොඳයි. ඒ පුද්ගලයා ඒ ගැන අධ්‍යයනය කරලා ඒ ගැන සාකච්ඡා කරලා අනිත් අයගේ මත අහලා ඒ හොඳ දේ කරන්න තමන්ගේ නියෝජිතයන්ට දිගටම ප්‍රෙෂර් කරන්න ඕන කියන එක තමයි මම කියන්නේ. එතකොට ඒක ඩිරෙක්ට්ලි රෙලෙවන්ට් වෙනවා අදාළ වෙනවා ඉෂාරා මගෙන් අහපු අර අන්තිම ප්‍රශ්නෙට මොනවාද මේකේ ටයිම් ලයින් එක කොච්චර ඉක්මනට කරන්න පුළුවන්ද කියලා. දැන් මේක පුද්ගලික මන්ත්‍රී
කෙටුම්පතක් නිසා සාමාන්‍ය ක්‍රියාදාමයට ගියොත් ඒක ඉදිරිපත් කරාට පස්සේ නීතිපතිතුමාට යවනවා. එතකොට සති 6ක් ඉන්න ඕන ඔහුගේ මතය විමසනකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා නැත්නම් කොහොමද ඒක පාස් කරන්න ඕන කියන එක බලන්න. ඒක ආවට පස්සේ තමයි මේක ගැසට් කරන්නේ. එතකොට ගැසට් කරාට පස්සේ සාමාන්‍ය ආණ්ඩුවේ පනතක් නම් සතියක් ඉඳලා න්‍යාය පුස්තකයට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි මේකට සති 2ක් ඉන්න ඕන. එතකොට සති 2කින් ඇතුළත් කරාට පස්සේ දෙවන කියවීම නැත්නම් විවාදයට යන්න කලින් අදාළ අමාත්‍යවරයාට යවනවා. එතකොට report එකක් ගන්න ඕන. එතකොට එතන තව මාස 6ක් දක්වා කාලය දෙන්න පුළුවන්. එතකොට ඒක දීර්ඝ ක්‍රියාපටිපාටියක් වෙන්නීමේ අවදානමක් තියෙනවා. හැබැයි මේක ඉදිරිපත් කරනකොට ඒ පෞද්ගලික මන්ත්‍රීවරයා රංජිත් මද්දුම වන්දාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු කිව්වා අපි මේකට ස්ථාවර නියෝග සස්පෙන්ඩ් කරන්න කියලා මේ අත්තිටුවන්න කියලා අපි ඉල්ලීමක් ඉදිරිපත් කරනවා කියලා. එතකොට ස්ථාවර නියෝග වල තියෙනවා ඒ ක්‍රමවේදය අපිට අයින් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. එතකොට ඒ ඉල්ලීම ඉදිරිපත් කරන දවසට ජනතාව ආපහු හඬ නැසිය යුතුයි. දැන් මේ මම දැක්ක සෝෂල් මීඩියා වල යනවා මේ විශ්වාස මොනවාද මේ විශ්වාස භංග යෝජනාවට ඡන්දේ නොදී ගමට එන්න එපා කියලා. ඒ කියන්නේ ඉන්නන්ට ඉන්නන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට අපේ විශ්වාසය මේක ඉක්මනට විවාදයට ගන්න ඕනේ. ඒක වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ විවාදයට ලක්වන කර්ම තියෙනවා. ඒ ඔක්කොම හරි. හැබැයි මේක අඳුම ගන්න ඉක්මනට විවාදයට ගන්න ඒ ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයාට ස්ථාවර නියෝග අත්හිටවන්න අත උස්සන්න කියලා. එතකොට එහෙම කරොත් සාමාන්‍ය කැටුම් පනත් කැටුම් පතක් වගේ ඉක්මනට ගන්න පුළුවන්. එතකොට ඒක ස්ථාවර නියෝග අත්හිටෙවොත් ඒක ඒ වෙලේම මොකද මේ භාෂා තුනෙන්ම කැටුම් පත් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ වෙලේම ගැසට් කරන්න පුළුවන්. ඒකට පස්සේ සතියක් ඉඳලා න්‍යාය පුස්තකයට ඇතුළත් කරන්න පුළුවන්. ඒකට පස්සේ කවුරු හරි ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියෝගයට ලක් කරනවා නම් ඒකට සතියක් කල් තියෙනවා ආපහු. එහෙම අභියෝගයට ලක් කරොත් සති 3ක් ඇතුළත ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතය නැත්නම් තීරණය ප්‍රකාශ කරන්න ඕන. එතකොට එතන සති 5යි තියෙන්නේ. එතකොට සති 5ක් වැනි කෙටි කාලයක් තුළ දෙවන වර කියවීමට ගන්න පුළුවන් මන්ත්‍රීවරුන් මේ ස්ථාවර නියෝග අත්හිටවන්න අත ඉස්සුවොත්. එතකොට ඒකටත් මම හිතන්නේ මේක හොඳයි කියලා හිතන ජනතාවට ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ අදහස යොමු කරන්න පුළුවන්. අපේ මතය අනුව මෙහෙම කර යුතුයි ඉක්මනට ගන්න ඕන විවාදයට. ඒ අනුව අපේ නියෝජිතයන් හැටියට ඔබතුමාන්ලා ඔබතුමියන්ලා මේක අත්හිටවන්න සහාය පල කර යුතුයි කියලා ඒගොල්ලන්ගේ අදහස ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ආර්ථික අත්බුදය මැද්දේ ආර්ථික අත්බුදයට පූර්ණ විසඳුමක් නොවුනත් ඒකේ මුල වූ කරුණු වලට විසඳුමක් සහ දැන් තියෙන අස්ථාවර භාවයට සහ වග වීමෙන් තොරව ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ ඒ අර්බුදයට පොලිටිකල් ස්ටැබිලිටි නැතිකමට මම හිතන්නේ බොහෝ දුරට විසඳුමක් වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි සුරේන්. අපිට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න ඔබ අපේ විද්වතුන් ඇතුළු ඉදිරිපත් කිරීම සඳහා මම ප්‍රභාට අවස්ථාව ලබා දෙමි. මංගා ප්‍රශ්න දෙකක් තියෙනවා. මං හිතන්නේ පළවෙනි ප්‍රශ්නෙට සුරේන් යන්තාක් දුරකට උත්තරයක් ලබා දුන්නා. ඒ වුණාට දිනේෂ පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මෙතෙක් වෙලා අපි කතා කරා වගවීම් සඳහා ක්‍රමවේදයක්. මේ හැමදේම හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ වගවීම ඇති කරන්න පුළුවන් ක්‍රමවේදයක්. එයින් ඔබට ගිහිල්ලා මහ ජනතාවට මීට වඩා වගවීම ඇති කරන්න පුළුවන් විදිහේ ව්‍යූහයන් තියනවාද? ඒ කියන්නේ දැන් සුරේන් කතා කරා වගේ දැන් අපි කරනා වගේ අරගල කිරීමෙන් එහාට ගිහිල්ලා අපිට එක්කෝ අධිකරණ ඉදිරියට ගිහිල්ලා හරි මීට වඩා මේකට ඉන්වෝල් වෙලා මහ ජනතාවට වගකීම ඩිමාන්ඩ් කරන්න පුළුවන්ද? ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගොඩක් සාධනීය කරුණු තිබ්බත් ඒවා පවත්වාගෙන යන්න බැරි වුණා. ඒවා ආයෙ ආයෙත් සංශෝධනය වුණා. මේකට හේතුව මොකක්ද? අපි කෙටි පිළිතුරක් තමයි බලාපොරොත්තු වෙන්නේ. Thank you Prabha. හැකි ඉක්මනින් මේකට මං කෙටි පිළිතුරු දෙකක් දෙන්න. දෙකම මේ ප්‍රශ්න දෙක මේ සම්බන්ධයි.
මේ පාර්ලිමේන්තු සොරි මේ ඉලෙක්ෂන්ස් අතර දැන් සුරේනුතේ ගැන කතා කර පුරවැසි භාවය ගැන එතනදී තව කියන්න ඕන කාරණාව තමයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහත්මයා දැන් කීපවතාව කියලා තියෙන කාරණාව තමයි මේ 2022 අපි දකින මේ ජන අරගලය තුළ දකින්න පුළුවන් දෙයක් තමයි ශ්‍රී ලාංකිකයන් ඡන්දදායකයන් පමණක් නොවේ පුරවැසියන් හැටියට කටයුතු කරන ඉතාමත් ප්‍රබල අවස්ථාවක් හැටියට මේක විස්තර කරන්න පුළුවන් කියන එක ගැන ඒක ගැන අපිට මම හිතන්නේ ගොඩක් සාකච්ඡා කරන්න ලා හැබැයි ඒ අදහස ඉතාමත් මම හිතන්නේ වැදගත් අදහසක් ඡන්ද අතරතුරදී අපි කොහොමද අපේ පොදු බලය හසුරන ආයතන වගකීම් එහෙම නැත්නම් වගකීම් හරියාකාරයට ඉටු කරනවද කියන එක අපි විස්තර කරගන්න. එතනදී තමයි මේ සිව්වන කුරුණ කියන එක ඉතාමත්ම වැදගත්. මේ ගැන මම මට දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන් හැබැයි මයික් කරන්නේ නැහැ. මේ සිව්වන කුරුණ තුල තියෙන ආයතන නීතිපති වෙන්න පුළුවන්, මානව හිමිකම් කොමිසම වෙන්න පුළුවන්, රයිට් ටු ඉන්ෆර්මේෂන් කමිෂන් එක වෙන්න පුළුවන්. මේ හැම ආයතනයක් සහ ධුරයකින් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයකට ඉතාමත්ම අත්‍යවශ්‍ය වූ සහ ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු යම් යම් ප්‍රජාතන්ත්‍රවාදික සම්මත ආරක්ෂා කරන එක. ඒක ආරක්ෂා වීම සඳහා පුරවැසියන්ගේ දායකත්වයක් ඉතාමත් වැදගත්. දැන් RTI කමිෂන් එක හොඳ උදාහරණයක්. මොකද දැන් මෑතකදීත් RTI ඒ නීතිය හරහා යම් යම් තොරතුරු ලබාගෙන තිබුණා. මෑතකදී තිබිච්ච අපේ කලින් තිබිච්ච කැබිනට් එකෙන් මේ ඉල්ලා අස්සුණු ඇමතිවරුන්ගේ මම හිතන්නේ බෙනිෆිට්ස් ගැන. ඉතින් මේ සිව්වන කුළුණ තුළ තියෙන ආයතන යොදාගෙන පුරවැසියන්ට පුළුවන් ඡන්ද අතරතුර තමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රජයේ වගකීම් හරියාකාරට ඉටුනවද කියන එක බලන්න. දෙවැනි ප්‍රශ්නේට උත්තරේ තමයි දැන් 17 19 කියන මේ සංශෝධන ඉතාමත් සුබවාදී ලෙස අපි දැක්කත් ඇයි ඒක ආපහු මාරුනේ අනිත් පැත්තට පෙරුනේ ඇයි මංගාව දැන් ඒ දත්ත නැහැ ඒ වුණාට අපිට පෙන්වන්න පුළුවන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා සමහරක් අය මේ සියලුම සංශෝධන වලට ඡන්ද දුන්නා. මම ඔය පාර්ලිමේන්තු විවාද කියවපුවාම 17 වෙනි සංශෝධනය ගැන ඉතාමත් සුබවාදීව කතා කරලා ඊට පස්සේ 18 වෙනි සංශෝධනය ගැනත් ඉතාමත් සුබවාදීව කතා කරනවා ඊට පස්සේ ආපහු 19 වෙනි සංශෝධනයට ඡන්ද දීලා ආපහු 20 වෙනි සංශෝධනය. ඉතින් එවැනි දේශපාලනික සංස්කෘතියක් තමයි අද තියෙන්නේ. හැබැයි එතනදිත් මතක තියාගත කාරණාවක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ දේශපාලන පක්ෂවලට දොස් කියලා අපිට නතර වෙන්න බෑ. මොකද මේ දේශපාලන පක්ෂ පැවැත්වෙන්නේ පුරවැසියන් හරහා, ඡන්දදායකයන් හරහා, මේ මන්ත්‍රීවරු පත් වෙන්නේ ඡන්දදායකයන් හරහා. ඉතින් වගකීම අනිත් අය පිට පටලවන්න කොට අපි මතක තියාගන්න ඕන අපිටත් පුරවැසියන් හැටියට මෙතනදී වගකීමක් තියෙනවා කියලා. Thank you. බොහොම ස්තුතියි දිනේෂ. තව හරි අපිට ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. ඒනට සුරේන් එක ප්‍රශ්නයක් තියෙනවා, ඇහුවට කමක් නැද්ද? අපිට මුලින්ම එවපු ප්‍රශ්නයක්. ඔයා මුලින්ම කතා කරා බලය ගැන සැකෙන් බලන්න ඕනේ කියන එක. අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා, මේක ඍණාත්මක උත්සාහයක් නෙවෙයිද, ලංකාවේ මේක ඇත්තටම යථාර්ථයක් කරගන්න පුළුවන්ද? ඒ ඒ ඒක බැරි නිසා හොඳ නැද්ද චීනය වගේ පොඩ්ඩක් දරනඩු සමාජවාදී ක්‍රමයක්, ඒක තමයි යූස් කරපු වචනේ, දරනඩු සමාජවාදී ක්‍රමයකට යෑම ඊට වඩා වඩා සුදුසු නැද්ද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මගේ විශ්වාසයේ හැටියට එහෙම සමාජ ක්‍රමයක් මං හිතන්නේ යෝග්‍ය නැහැ. මොකද ඒකේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, කියන්නේ ඒක පුළුල්ව නිර්වචනය කරොත් ඒවා වලට ගරුත්වයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඇත්තටම අපි කරන්න ඕනේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාම දියුණු කරන එක. දැන් අපි දැක්ක මේ කොන්ස්ටිටියුෂනල් මූවමන්ට් මං කියන මේ අවස්ථාව, ජනතාව උදා කරගත්ත අවස්ථාවේදී සමහරලාට අර ඒ කමෙන්ට් එකේ තිබ්බ අර මේ මතක නැහැ මම දැක්ක ඒ කමෙන්ට් එක, මේ අපේ කියන්නේ ජනතාව තුළ
ඒ යම් හැඟීම් හෝ යම් ලක්ෂණ නොමැතිකම නිසා වගේ අදහසක් තිබුණා ඒ කමෙන්ට් එකේ. දැන් අපි දැන් මේ මොමන්ට් එකේ මේ තියෙන ප්‍රශ්න දිහා බැලුවත් මේක ෂෝට් ටර්ම් එකේ කෙටි කාලයේදී මේකට විසඳුමක් හෙව්වත් මම හිතනවා ඒක ඇත්තටම හරි. මොකද අපේ සමාජය තුළ ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න අතුරින් ජාතිවාදය, ආගම්වාදය, වෛරය ඒ වගේ ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවා ඔක්කොම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් හදන්න පුළුවන් ඒවා නෙවෙයි. හැබැයි ඇත්තටම සමාජයේ උපරිම යහපත දිහා බලලා ඒ ප්‍රශ්න ගැන මං හිතන්නේ ඒවා ගැනත් යම් කතිකාවක් දැන් ඇති වෙමින් පවතිනවා. ඒ තිබිච්ච ප්‍රශ්න යම් දේශපාලඥයන් තමන් බලය තහවුරු කරන්න එක්ස්ප්ලොයිට් කරේ නැත්නම් ඇති කරේ කොහොමද කියන එක ගැන දැන් යම් කතිකාවක් යනවා. එතකොට මං හිතන්නේ ඒ ප්‍රශ්න ගැනත් දීර්ඝ කතිකාවක් ඇත්තටම අවශ්‍යයි. දැන් මේ ඒව වලට අර දිනේෂ කියෝ වගේ ඔක්කොම මේ කොච්චර හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවත් ඒ ඔක්කොම මේ සමාජයේ ප්‍රශ්න එහෙම හදන්න බෑනේ. ඒක නිසා මං හිතන්නේ සමාජ යුක්තිය සෝෂල් ජස්ටිස් නැත්නම් යම් යම් සිද්ධීන් ගැන යම් යම් සමාජ කොටාෂ වලට වෙච්ච අසාධාරණකම් ගැන වගවීම සහ යුක්තිය ඇති කිරීම ගැන කතිකාව ඒවා ගැන ඔක්කොමත් මං හිතන්නේ සාකච්ඡා වෙන්න ඕනේ. හැබැයි එකපාර්තම මේකේ මේක අපේ සමාජයේ මෙහෙම සිස්ටම් චේන්ජ් එකක් කරන්න බෑ. ඒක නිසා අපි වෙනත් අන්තයකට යන්න ඕන කියන මේ අදහස මම පිළිගන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ දැන් අර 17th amendment, 18th amendment, 19th amendment, 20th amendment මේ පිම්පොන් ගේම් එක යනකොට අද වගේ ලොකු ජන ഘോഷාවක් නැගුණ නැහැ. මේ දේවල් කරන්න එපා. 20 වෙනකොට යම් ഘോഷාවක් ආවා. හැබැයි අද වගේ එකක් නෙවෙයි. ඒකයි මම කිව්වේ අර ප්‍රජාතන්ත්‍රවාදී මිල තමයි සදාකාලිකව සුපරීක්ෂාකාරීත්වයක් තිබෙන එක කියන එක. එතකොට මේකත් ගේනවා එකම මේක නිසි ලෙස ක්‍රියාත්මක කරන්න ජනතාව දිගටම වග බලා ගන්න ඕන. ඒ වගේම යම් යම් කොට්ටාෂ වලට කියන්නේ දැන් මේක මගේ බඩට ගැසුණු නිසා මම ഘോഷාවක් නගන එක නෙවෙයි. යම් සමාජ කණ්ඩායමකට අසාධාරණයක් අද වෙනවා හෝ ඉතිහාසයේ පෙර වේලා තියෙනවා නම් ඒවා ගැන කතා කරන්නත් ඒවා ගැන හඬක් නගන්නත් මං හිතන්නේ පුරවැසියන් හැටියට අපිට වගකීමක් තියෙනවා. ඒ වගේම දිනේෂායක පොලයිට්ලි කිව්වා. හැබැයි අර 17th 18th 19th 20 ඔක්කොටම අතුස්සන්න විදියක් නැහැ නේ. ඒක ඇත්තටම දේශපාලන සදාචාරත්ව නොමැති වීම තමයි ඒකට ඒකට උත්තරේ. ඒක තමයි ඇයි එහෙම වුණේ. දේශපාලන සදාචාර දෙයක් නොමැති වීම ඒක කරපු පුද්ගලයන් අතරේ මම විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩු පක්ෂයට තහංචි දානවා. හැබැයි මට බලය ආවම ඒකට මම කැමති නැහැ. ඒතකොට එව්වගේ අවස්ථා ආවම ජනතාව දැන් ඉස්සරහට දැන් මේක මේ අයහපත් නීති ගේනවා නම් අයහපත් ව්‍යවස්ථා සංශෝධන ගේනවා නම් අද ජනතාව ඍජුව ප්‍රජාතන්ත්‍රවාදයට එක්කාස වෙනවා වගේ ඒවා වලටත් විකාශ විය යුතුයි. මං හිතනවා ඒක මේ මොමෙන්ටම් එක යම් තාක් දුරකට පවත්වාගෙන යන්න පුළුවන් නම් ජනතාවට මම විශ්වාස කරනවා ඇත්තටම අපිට සියල්ලටම ආඩම්බර වෙන්න පුළුවන් රටක් ගොඩනගන්න අවස්ථාවක් අපිට ඇත්තටම තියෙනවා කියලා. ස්තුතියි සුරේන්. අපි වැඩසටහනේ අවසන් භාගයට තමයි පැමිණලා ඉන්නේ. ඒ අනුව අද දින අප සමග සම්බන්ධ වුණ විද්වතුන් දෙදෙනාට ස්තුති කිරීමේ කාර්යය තමයි තියෙන්නේ. නමුත් ඉතාම වටිනා ප්‍රශ්නයක් මේ වෙලාවේ මගේ WhatsApp එකට ඇවිල්ලා තියෙනවා. මම ඒ ප්‍රශ්නේ සඳහා ඒ කාලේ යොමු කරන්නම් කියලා හිතුවා. මොකද මම හිතනවා සුරේන් එකට අකමැති වෙන එකක් නැහැ කියලා. ඉතාම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මම මේ ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ නගපු පුද්ගලයාගේ විශේෂත්වය මත මම මේ ප්‍රශ්නය අසන්න තීරණය කළ අවසාන මොහොතේ මේ පාස්පු ප්‍රහාරයේ විඳිතේකුගෙන් තමයි මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තමයි ඔබතුමාට තමයි ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ දැන් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඇතුලේ ආරක්ෂක කවුන්සිලයක් සහ ජාතික සභාවක් ගැන සඳහන් වෙනවා. ඒ ඔහු අහලා තියෙන්නේ ඒ ආරක්ෂක කවුන්සිලයෙන්වත් අපිට යුක්තියක් සමාජ යුක්තියක් ඉටු වෙයිද කියන එක තමයි අහලා තියෙන්නේ. මම ඒ ප්‍රශ්නේ ඒ විදිහටම ඔබතුමාට යොමු කරනවා. ඉතින් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
දැන් මේ ජාතික ආරක්ෂක මණ්ඩලය ඇත්තටම ස්ථාපිත වෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපත්තියක් සැකසීම සහ ඒක නිසි ලෙස ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා බලන්න තමයි ඒක සැකසෙන්නේ. ඒතකොට ඒක ඇත්තටම අතීතයේ වෙච්ච අඩලුහුඩුකම් හෝ අසාධාරණකම් හෝ මොකක්වත් ගැන ඒකෙන් බැලෙනවා කියලා මෙතනින් යෝජනා වෙන්නේ නැහැ. ඒතකොට පාස්කු ප්‍රහාරයෙන් වෙච්ච ප්‍රශ්න සම්බන්ධයෙන් මම හිතන්නේ මේකට වෙනත් ක්‍රියාදාමයන් තිබුණා. සමහර ක්‍රියාදාමයන් අධිකරණමය ක්‍රියාදාමයන් මේ වන විට පවත්වගෙන යනවා. එතකොට මේ සංශෝධනය සඳහන් එකෙන් මම හිතන්නේ ඒක අතීතයට බලපෑමක් වෙන්නේ නැහැ. يعني අතීතය ගැන සොයන්න නෙවෙයි ඒක තියෙන්නේ. සහ රාජ්‍ය සභාව කියන කාරණය තුල මහජන අදහසට අවස්ථාවක් ලබා දීමේ හැකියාවක් තියනා නේද සුරේ? ඔව්. ඒකේ තියෙනවා. ඒකේ සඳහන් වෙනවා ජාතික වැදගත්කමක් ඇති විෂයන් සාකච්ඡා කිරීමට මේ රාජ්‍ය සභාවක් තියෙන්න ඕන කියලා. ඒ වගේම ඒකේ දූරදරන්නේ කවුද කියලා නිශ්චිත වශයෙන් සඳහන් වෙනවා. ඊට අමතරව ඒක රාජ්‍ය සභාව මහජනතාවට රජයට උපදෙස් ලබා දිය හැකි මණ්ඩපයක් වන අතර වනවා කියන එකත් සඳහන් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව විසින් එහි කාර්යයන් සඳහා සහ ක්‍රියාපටිපාටිය පිළිබඳ නීති මාර්ගින් විධිවිධාන සලස්වන්න අවශ්‍යයි කියලා බල කරලා තියෙනවා. මොකද අපි දන්නවා උදාහරණයක් වගේ අල්ලස් කොමිසම ගත්තොත් ඒක ඔක්කොම මේ අනුක්‍රම ව්‍යවස්ථාවේ නෙවෙයි, ඒක වෙන පනතුත් තියෙනවා. එතකොට මේකේ ෆ්‍රේම්වර්ක් එක නැත්තම් අටසැකිල්ල සහ මේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියන එක සඳහන් වෙනවා. ඒක හැබැයි ව්‍යුහයේ අනිත් කොටස් නීතියක් මගින් සකස් කරන්න තමයි අවශ්‍ය. හැබැයි මේක බලාපොරොත්තු වෙන්නේ විශේෂඥ උපදෙස් සහ මහජනතාවගේ උපදෙස් ලබා ගන්න රජයට, ඒ කියන්නේ අමාත්‍ය මණ්ඩලයට, ආණ්ඩුවට ඔවුන්ගේ තීරණ ගන්නකොට. ඒ තීරණ ගැනීමේ අයිතිය සහ වගකීම තියෙන ඒගොල්ලන්ට. හැබැයි ඒතකොට මෙතනින් අර කන්සල්ටේටිව් මෙකැනිසම් එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සකස් කරලා දෙන එක තමයි මෙතනින් වෙන්නේ. බොහොම ස්තුතියි. ඒ අනුව හිතවතුනේ අද අප අපගේ වැඩසටහන අවසන් කරනවා. අද වැඩසටහන සහභාගී සම්පත්දායකයන් ලෙස සහභාගී වූ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතාට සහ ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මියට සියවසේ ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙන් අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ කාලීන සාකච්ඡාව සඳහා අප සමග සහභාගී වීම සම්බන්ධව. බොහොම ස්තුතියි. ස්තුතියි.